පින්වත් සියලු දෙනාම සාදු කියන්නකෝ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මහා මෝහ තමෝ නද්දේ ලෝකේ ලෝකන්ත දස්සිනා යේන සද්ධම්ම පඤ්ජෝතෝ ජාලිතෝ ජලිතින්දිනා තස්ස පාදේ නමස්සිත්වා සම්බුද්දස්ස සිරිමතෝ සද්ධම්මං චස්ස පූජෙත්වා කත්වා සංඝස්ස චංජලින් කුලුනු මෙන් සතවෙත පතල නන සෞපදරුත හෙලිකල ලොවට සෙත නිතර නමදිම් මුනිඳු සරණත ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වඳින් නවලොවුතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණැති අපමණ සතහට පිළිසරණ වඳින් අදරින් අරි සංඝගන නමුතේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සම්බධි භුත්තා භෝගා භතා භච්චා විතින්නා ආපදාසුමේ උද්ධංගා දක්ඛිනා දින්නා අතෝ පංච බලී කතා උපට්ඨිතා සීලවන්තෝ සඤ්ඤතා බ්‍රහ්මචාරයෝ යදත්තං භෝගං ඉච්ඡේය පණ්ඩිතෝ ඝර්මාවසං සෝමි අත්ථෝ අනුප්පත්තෝ ඛතං අනනුතාපියං ඒතං අනුස්සරං මච්චෝ අරිය ධම්මේ හිතෝ නරෝ ඉදචේවනං පසංසන්ති පෙච්ච සංගේච මෝදතීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකයක් අනන්ත ගුණසුවඳින් සුවඳවත් කළ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයට සනාතන රැකවරණය සනාතන සැනසිල්ල උදා කර දුන් භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් දේශනා කොට වදාළ දෙවියන් සහිත ලෝකයට අමා සැනසිල්ල ලබා දුන් උතුම් ශ්‍රී සද්ධර්මය, ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් බිඳක් ශ්‍රවණය කරන්න මේ පින්වත් පිරිස මේ විදියට තැන්පත් වුණේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස් ලෝකයට ආපු කෙනෙකුට ලැබෙන ලාභයන් අතරින් වටිනාම ලාභය වන්නේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිස පිළිවෙත් පුරන්ට අවස්ථාව ලැබීම. අද ඔබ ලැබූ මිනිස් ජීවිතය තුළ ඔබ ගත කරන මේ මොහොත ඔබේ ජීවිතයේ වටිනාම මොහොතක්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බණපදයක් ඔබේ සවනට ඇසෙන මොහොත. සිත පහදවාගෙන නුවණින් මේ ඇසෙන බණපදය අර්ථ වශයෙන් විමසන්න පුළුවන් නම් මේ ඇසෙන බණපදයෙහි ගැබ් වෙලා ඇති ඔබේ ජීවිතයෙහි යථාර්ථය පිළිබඳව ඔබට විමසන්න පුළුවන් නම්
මේක අවස්ථාවක් වෙනවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබේ ජීවිතය තුළින් දැක ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන් ලෝකයකට අමා සැනසිල්ල ලබා දුන් උතුමන් වහන්සේ. ජීවිතය තුළ බැලූ බැල්මට නොපෙනෙන ධර්මතා සියල්ල ලෝකයට හෙළි කළ අද්විතීය අසහාය ශාස්ත්‍රූන් වහන්සේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මම ලෝකයට මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ කිසි කෙනෙකුගෙන් අභියෝගයක්, කිසි කෙනෙකුගෙන් දෝෂ දර්ශනයක්, කිසි කෙනෙකුගෙන් ප්‍රතිඋත්තරයක් ලැබිය හැකි ආකාරයට එම නැත්තං සිදුරක් තියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධම ඇහෙද්දී දෙවියන් සහිත ලෝකයට ඒ ධම පිළිගන්නම විනා ඒ ධමට අභියෝග කරන්න ඔබ වහන්සේ වදාළ ඔය ධර්මය ඔය ආකාරයෙන් නෙමෙයි සිද්ධවන්නේ කියලා දෝෂ දර්ශනයක්, අභියෝගයක් පෙරලා පිළිතුරු බැඳීමක් සිද්ධ කරන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට හැකියාව ලැබුණේ නැහැ. එනිසා ඔබ අහන බණපදේ බඳු අභියෝගයකට ලක් නොවිච්ච දර්ශනයක් ලෝකෙට එළි කරපු අනුත්තර වූ ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙකුගේ දෙවියන් සහිත ලෝකය සුවපත් කළ අනුත්තර දර්ශනයක්, අනුත්තර ධමක්. ඒ ගැන පළමු කොට විශ්වාසය තබා ගන්නට ඕන. ඒ විශ්වාසය මත තමයි මුළු ශාසන ගමන් මගම රඳා පවතින්නේ. ඔබ මෙනෙහි කරන්න ඔබේ ජීවිතයේ ස්වභාවය. ඔබට නොපෙනෙන ඇතුළාන්තයක් සහිත ඔබට නොපෙනෙන ධර්මතා සමූහයක ක්‍රියාකාරීත්වයක් හැටියට අවබෝධ කරගත්තු මේ ජීවිතය බුදුවැසින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගනිද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා, මේ ජීවිතයේ පිළිබඳව, මේ ලැබිච්ච දේ පිළිබඳව, මේ අසකනාදී ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව යම් කිසි කෙනෙක් උදම් අනනවා නම්, යම් කිසි කෙනෙක් මේ දේවල් වර්ණනා කරනවා නම්, යම් කිසි කෙනෙක් මේ ලැබිච්ච දේ පිළිබඳව කුමතුවෙන් කටයුතු කරනවා නම්, මෙවුව අවභාවිතයට වැරදි විදියට ගන්නවා නම්, මේ තුල මුලාවටපත් වෙනවා නම්, ඒක ඒ කාන්තේන්ම මේ බුදුරජාණන් වහන්සේ වදාරන ආර්ය වූ ධර්ම විනයට අනුව, ප්‍රතිපදාවට අනුව, මඟ පෙන්වීමට අනුව, ශාස්ත්‍රෝ ශාසනයට අනුව ඒක විහිළුවක්, හුදු මුලාවක්මයි කියලා. එනිසා ඔබේ ජීවිතය තුළ ඔබ ලැබූ යම් අත්දැකීමක් වේ නම් ඇස් දෙකෙන්, කන් දෙකෙන්, නාසයෙන්, ඔබේ ඔය ඉන්ද්‍රිය ධර්මවලින් මේ සියල්ල ඉදිරියේදී, ඒ ධර්මතා ඉදිරියේදී ඔබ මුලා වුණා නම්, ඔබ හැඳුවා නම්, ඔබ ශෝක කළා නම්, ඔබ උමතුණා නම්, ඔබ රැවටුණා නම්, ඒ සියල්ලක් ඔබට අද හඳුනා ගන්නට ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ඔබ ඉදිරියේ විවෘතව පවතිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකයක් සුවපත් කරන ශ්‍රී සද්ධර්මයක්. ඒ ඇසූ අය මේ ලෝකෙ කිසිම භේදයකින් තොරව කියන දේ කියන ආකාරයෙන් අනුගමනය කිරීම තුළ ලැබූ විමුක්තිය අනන්තයි, අප්‍රමාණයි, වචනවලින් ක්‍රියන්න බැරි තරම් අමා සැනසෙල්ලක්. එනිසා එදා මෙදා තුර මේ ලෝකෙට පහළ වෙච්ච බුද්ධිමත් උදවිය, ප්‍රඥාවන්ත උදවිය, සිහි ඇති උදවිය, එවැගේම දෙයක් අහලා විමසන්න පුළුවන් නුවණකින් යුක්ත උදවිය, බුදු සසුනට ඇවිල්ලා ලබාගත්තා වූ ඒ ජයග්‍රහණය, බුදු සසුන තුළින් උදා කරගත්තා වූ විමුක්තිය, බුදු සසුන තුළින් ලැබූ ජීවිත දර්ශනය, ඒ පිළිබඳව ඒ උතුමන් වහන්සේලාගේ ප්‍රකාශ තාම අපට අසන්ට ලැබෙනවා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ. එනිසා ඔබට මේ වගේ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් පරම සත්‍යයක් කියන කාරණය අදහා ගැනීම පිණිස ඕනතරම් සාක්ෂි සාධක තියෙනවා බාහිර ලෝකයේ දෙස බැලුවත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බණපදයට සිහිය යොමු කරලා ඒ ඔස්සේ තම ජීවිතය හසුරුවාගත්තු රාජරාජ මහාමාත්‍යවරු, සාමාන්‍ය වැසියෝ එදා මෙදා තුර ඒ බණපදයට සවන් දුන් උදවිය, බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේ තමයි නිවන් මඟ, මේ තමයි සුගති මඟ, මේ තමයි දුගති මඟ, මේ විදිහට කය හැසිරෙව්වොත්, මේ විදිහට වචනේ හැසිරෙව්වොත්, මේ විදිහට මනස හැසිරෙව්වොත් මෙන්න මේ බඳු තත්වයකටපත් වෙනවාය කියලා, මෙන්න මේ බඳු සත්වයන් මේ ජීවිතය තුළ ජීවිතය වරදවා පිළි අරගෙන දුක් විඳින මේ බඳු ස්වභාවයන්
නිරයන් තිරිසන් ලෝක ප්‍රේත ලෝක අසුර අපායන් තියනවාය. ඒ වගේම යම්කිසි කෙනෙක් ධර්මෙහි පිහිටලා සීල් ගුණ පුරුදු කිරීමෙන් ලබන සැප සම්පත් සහිත දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියනවාය. මේ සියල්ලතම යන්නේ කර්මය කර්මඵලය සහ හේතුඵල ධම පාදක කරගෙනය කියලා මේ ධම යම්කිසි කෙනෙක් විශ්වාස කරගෙන අදහාගෙන ඒ අනුව පිළිවෙත් පුරලා ඒ ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බණ පදය ඒ අයුරින්ම තම ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකපු නිසා ඒ උතුමන් වහන්සේලා එබඳු ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සහිතව මම බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තා කියන ඒ ප්‍රකාශයන් ඕනතරම් අපට ඇහෙන නිසා ත්‍රිපිටකය තුළ ශ්‍රී සද්ධර්මය තුළ තාම එබඳු ඒ විරාගී ප්‍රකාශයන් සතහන් වෙලා තියෙන නිසා යම්කිසි කෙනෙක් ඒ බණපදය තම ජීවිතයට සම්බන්ධ කරගත්තොත් මේ මොහොතේදීම සැනසෙල්ල ලැබෙන නිසා බුදුරජාණන් වහන්සේ වදාළ එකම බණපදයක්වත් අර්ථශූන්‍යයි, ඒ කියපු දේවල් ඒ ආකාරයෙන් වෙන්නේ නැහැ කියලා මේ ලෝකෙ කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ, දෝෂ දර්ශනයට ලක් කරන්න බෑ. ඒ විශ්වාසය ඔබ පළමු කොට ඇති කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බණපදය ශ්‍රවණය කරලා ජීවිතයට සම්බන්ධ කර ගැනීම තුළ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මනුස්ස ලෝකයට කෙනෙක් ආවට පස්සේ මේ මිනිස් ජීවිතය වර්ධවා භාවිතයට ගත්තොත්, මේ මිනිස් ජීවිතය තුළ මුලාවටපත් වුණොත් එයාගේ ගමන බොහෝ සෙයින් අවසන් වෙන්නේ. ඇතැම් විට තිරිසන් ලෝකෙට ගිහිල්ලා, ප්‍රේත ලෝකෙට ගිහිල්ලා, මහා නිරයට වැටිලා, අසුරපායට වැටිලා. එබඳු වූ ඉතා ශෝචනීය ධර්මතාවයක් ජීවිතය ඇතුළත ක්‍රියාත්මක වෙනවා. මහණෙනි, මේ අවබෝධ කරගන්නේ මේ ලෝකයේ උපන් මිනිසුන්ගෙන් ඉතාමත්ම සීමිත පිරිසයි. අතිශයින් බොහෝ පිරිසකට මේ ධර්මතාවය හසුවන්නේ නැහැ, අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. එනිසා විශාල පිරිසක් ලෝකයේ තුල මුලාවටපත් වෙලා හිතට ඇතිවන හැඟීම් දැනීම් වලට වසඟ වෙලා එනේන සිටිවිල්ල සරණ කරගෙන එනේන සිටිවිල්ලේ පිහිටා ඒ දේවල් හරය කොට සලකමින් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වර්ධවාගෙන මේ ජීවිතය තුල මුලාවටපත් වෙලා මරණින් මත්තේ අප්‍රමාණ දුක් විඳින පිරිසක් බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව වර්ධවාගත් උදවිය. ඉතින් බුදුරජාණන් වහන්සේ එනිසා දේශනා කරනවා, ගිහි ගෙදරක කාලේ ගත කරන ගිහි ජීවිතයක් තුල ඉන්න කෙනෙකුට මේ ජීවිතයේ සැනසෙල්ල පිණිසත්, පරලොව ජීවිතයේ සැනසෙල්ල පිණිසත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉපදෙන මැරෙන සසර දුකෙන් නිදහස් වීම පිණිසත් පවතිනා වූ උත්තම ප්‍රතිපදාව මෙය වර්ධවා ගත්තොත් ඒකාන්තයෙන්ම දුක පිණිස පවතිනවා. එනිසා ඔබ කල්පනා කරන්න, ඔබට තව නොබෝ කලකින් මේ මිනිස් ජීවිතය අත්තර දාලා යන්න සිද්ධ වෙනවා. තව නොබෝ කලකින් ඔබ මේ මිනිස් ජීවිතයෙන් සමුගන්නවා. ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබ ලැබූ සියලු දේ ඔබට අත්හරින්න සිද්ධ වෙද්දී, ඔබ හඳුනාගත්තු ලෝකය ඔබට අත්හරින්න සිද්ධ වෙද්දී, ඔබ සතුටු වෙච්ච ලෝකය ඔබට අත්හරින්න සිද්ධ වෙද්දී, ඔබ හැඬු කඳුලින් යුක්තව ජීවිතය අවසන් කරද්දී ඔබට එකම සරණක්, එකම සැනසෙල්ලක්, එකම විමුක්තියක්, එකම නිදහසක් ඉතුරු වෙනවා. ඔබ ඒක ජීවිතයට සම්බන්ධ කරගෙන තිබ්බොත් ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහලා එය හිතේ දරාගෙන ජීවිතයට සම්බන්ධ කරලා ලබා ගන්නා වූ ඒ දහම් සැනසෙල්ල ඔබට ඒකාන්තයෙන් එදාට සැනසෙල්ල පිණිස පවතිනවා. එනිසා අල්ප වූ ස්වල්ප වූ ජීවිතයකට, නිමේෂයකට తాවකාලික නිවහනක් බඳු වූ මිනිස් ජීවිතයට ආපු ඔබට මේ ලැබෙන දේ වටිනාම දෙයක් හැටියට ඔබ සලකන්න, ඔබ අදහා ගන්න, ඔබ මෙනෙහි කරන්න, මම තනි වෙන කෙනෙක්, හඬන්න, වැළපෙන්න, ශෝක කරන්න සුදුසු කෙනෙක්, තාම මම හැඬීම්, වැළපීම්, ශෝක කිරීම්, දුක්සෝ සුසුම් හෙලීම් ඉක්මවා ගිහිල්ලා නැහැ. එනිසා මට මේ ලෝකය තුළ තියෙන එකම සැනසෙල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ සැනසෙල්ල තුළ මම කෙසේ හෝ මගේ මේ ජීවිතයේ විමුක්තිය මම උදා කරගන්නවා කියන අදිෂ්ඨානය ඔබ තුළ පැවතිය යුතුයි. වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ මේ සැනසෙල්ල හොයා ගැනීම පිණිස. මට මතක් වෙනවා භාග්‍යවත් වූ අරහත් වූ විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ දෑත ඔසවලා බුදු කෙනෙකුට නමස්කාර කරන්න තරම් නිහතමානී මෘදු හිතක් තියෙන කෙනෙකුට
උනත් මේ බුදු සසුන තුළ අප්‍රමාණ සැනසිල්ලක් ලැබෙනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම ශ්‍රද්ධාවක් තියෙන, පිනක් තියෙන, සංසාරේ රැස් කරපු බොහෝ පින් තියෙන පිරිසක්. එනිසා මේ මොහොත ඔබේ ජීවිතේ වටිනාම මොහොත වෙන්නේ ඒ පින මේ ජීවිතේ ඵල දෙන නිසා. මනුෂ්‍ය ලෝකෙට ආපු කෙනෙකුට බුදු බණ පදයක් අසන්ට ලැබීම තරම් වටිනා දෙයක් ලෝකේ තවත් නැහැ. බණ පදයක් අහපු අය තමයි අතීතේ මනුෂ්‍ය ලෝකෙට එන්න පින් රැස් කළේ. බණ පදයක් අහපු උදවිය තමයි අතීතේ චක්‍රවර්ති රජවරු වුණේ, ප්‍රදේශ රජවරු වුණේ, මහේසාක ජීවිත ලැබුවේ. අද ඔබ මේ ජීවිතය තුළ වේලක් අර වේලක් කාලා නමුත් යම් සැනසෙල්ලක් ලබනවා නම්, ඇඳුමක් ඇඳලා හිස කොණ්ඩේ පීරලා යම් ජීවිත පරිහරණයක් තුළ සතුටක් ලබනවා නම්, ඒ සියල්ලටම ඔබට හේතුනේ අතීත ජීවිතයේ ඔබ ධර්මයේ පිහිටීම විනා වෙන කිසිම දෙයක් නෙමෙයි. අධිච්ච සමුප්පන්න ලෙස අහඹු ලෙස ඔබේ ජීවිතයට ලැබිච්ච කිසිම වරප්‍රසාදයක් නැහැ. දුක් මහන්සි වෙලා මේ මනුස්ස ලෝකයේ තුල දෙපයින් සිට ගන්න කොච්චර වෙහෙසක් දරුවද කියන එක ඔබ හොඳටම දන්න කාරණයක්. එබඳු වෙහෙසක අවසාන ප්‍රතිඵලයක් ලෙස අද ඔබට මේ විදිහේ ජීවිතයක් පරිහරණය කරන්න ලැබුණා විනා මේක අහඹු ලෙස ඔබේ ජීවිතයට ලැබිච්ච ලාභයක් නෙමෙයි. ඒ කාන්තෙන් හේතුඵල ධමයක්මයි කියන කාරණේ ඔබට මනාකොට වැටහිච්ච දවසට තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මොනතරම්නම් සත්‍ය වූ ධර්මයක්ද කියන කාරණේ වැටහෙන්නේ. එනිසා ඔබ අඳහා ගන්න, ඔබ මේ ජීවිතය ලැබුවේ ඔබේම වෙහෙස තුළ. කුමක්ද ඔබේ වෙහෙස කියන්නේ? ඔබ අතීත ජීවිත ගත කරද්දී බොහෝම හොඳට ඔබේ ජීවිතය ඔබේ කාය වාග් මනෝ කර්ම පිරිසිදු කළා. ඔබ අතීත ජීවිත ගත කරද්දී ඇති හැකි පැමණින් දන් දුන්නා. ඔබ අතීත ජීවිතවල ගුණය දියුණු කරා, සීලය දියුණු කරා, මනුස්සකම දියුණු කරා, කරුණාව, දයාව, අනුකම්පාව විවසීම පුරුදු කළා. එනිසාම ඔබට අතීත ජීවිතවලින් එබඳු මහා ධර්ම ශක්තියක් එකතු වෙච්ච නිසා අද ඔබ මනුස්ස ලෝකෙට ආවා. මේ ගමන් මඟ බොහොම අස්ථාවරයි. මේ ගමන් මගේ කිසිම පැහැදිලි ඒකාත්මීය බවක් නැහැ. අද මනුස්ස ලෝකේ ගත කරලා රස මසාවළු ආහාරයට ගන්නා උදවිය හෙට දවසේ මැරිලා ගිහිල්ලා වැසිකිළි වලේ තමන්ම හෙළු අසුචි අනුභව කරන තරම් බිහිසුණු ඉරණමකට හෙට දවසේ පත් වෙන්න පුළුවන් ඔබටත් මටත්. මේක කිසි කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. එනිසාමයි බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් වදාළේ, නැවත නැවත වදාළේ, මහණෙනි මම මේ කියන ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව විශ්වාසය පිහිටුවා ගන්න. මේ එකම බණපදයක් නමුත් වරදවා ගත්තොත්, විශ්වාසයෙන් ගන්නේ නැතුව අවිශ්වාසයෙන් ගත්තොත්, මේ දේවල් නොසලකා හැරියොත් ඒ නොසලකා හරින උදවියට බොහෝ කාලයක් ශෝක කරන්න සිද්ධ වෙනවයි කියලා. එනිසා ශෝක කරන්න කවුරුවත් කැමති නැහැ. මෙතන ඉන්න හඬන්න කැමති නැහැ, වැළපෙන්න කැමති නැහැ, සතුටින් ඉන්නයි හැමෝම කැමති වෙන්නේ. ශ්‍රී සද්ධර්මයේ පමණයි සතුටින් ඉන්න එකම ප්‍රතිපදාව වෙන්නේ ලෝකේ. එනිසා ඔබ ඔබේ ජීවිතයේ තුලනීය කරද්දී, අධ්‍යයනය කරද්දී, ඔබේ ජීවිතයේ තුල ක්‍රියාත්මක වන ධර්මතා පිළිබඳව විමසුම් නුවණ යොමු කරද්දී බොහෝම කල්පනාවෙන් ඉතාමත්ම නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ජීවිතය ගැන ඔබ දකින්න පුරුදු වෙන්න. ඇස් දෙකට පෙන්වපු ලෝකයට ඔබ මුලා වුණොත්, කන් දෙකට පෙන්වපු ලෝකයට මුලා වුණොත්, ඔබ ඔබේ ඉන්ද්‍රිය ධර්ම වලින් හඳුනාගත්තු ලෝකයට මුලා වුණොත්, ඔබට ඒ මුලාවට වන්දි ගෙවන්න වෙන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි, සමහර වෙලාවට කල්ප ගණනක්. මේ කියන බණපදයේ කොච්චරනම් යථාර්ථයක් ලෙස ඔබේ ජීවිතයට දැනෙයිද කියන එක අදට වඩා ඔබට වැටහෙන්නේ ඔබ මරණ මංචකයට ගිහිල්ලා ලෙඩ ඇඳට ගිහින ඔබේ ජීවිතය අවසන් කරන මොහොතේදී. මට මතක් වෙච්ච කතාව තමයි විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ එක්තරා නගරයකට පිණ්ඩපාතේ වඩිනවා. තරුණ කාන්තාවක් දෙන්න දෙයක් කිසිම දෙයක් තිබුණේ නැහැ. බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, පූජා කරගන්න අඩුම තරමින් දන් හැන්දක් පූජා කරගන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් රූප විලාසයේ ඒ මහා ශාන්ත දාන්ත ස්වභාවයන්, නිමිත්ත ස්වභාවයන්, බුද්ධ බලය දැක්කට පස්සේ මේ කාන්තාව බුදුරජාණන් වහන්සේගේ ගුණ කේකියා දෑත නළලේ තබලා වන්දනා කරලා ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ තමන්ගේ අතුපැල පසු කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දණින් වැටිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වලින් මගේ මේ කේස කලාපේ පාගාගෙන වඩිත්වා කියලා තමන්ගේ කේස කලාපේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. විපස්සී බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සිරිපාපියුම් වලින් ඒ කේස් පාගලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ කාන්තාවේ ජීවිතේ රැස් කළේ එපමණයි. දන් දෙන්න කිසි හැකියාවක් තිබුණේ නැහැ. අමුතු විදියට ධාම පුරුදු කරන්න, එහෙම නැත්නම් කාලේ කැප කරලා ලොකු කාලයක් ධනයක් කැප කරලා ධර්මයේ හැසිරෙන්න, සමත විදර්ශනා භාවනා පුරුදු කරන්න ඒ කාන්තාවට ඒ ජීවිතේ නිදහස තිබුණේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි වේලක් හම්බ කරන් කාලා ජීවත් වුනේ. මේ කාන්තාව අප්‍රමාණ ශ්‍රද්ධාවකින් එදා විපස්සී බුදුරජාණන් වහන්සේ දැකලා
ඒ රැස්කර ගත්තා වූ පුණ්‍ය ශක්තිය කොච්චරද කියනවනම් ඒ ශ්‍රද්ධා සිටිවිල්ල එයා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදෙලා මහා කල්ප 91ක් යනකම් දුගතියක වැටුනේ නැහැ. මහා කල්ප 91ක් දුගතියේ වැටෙන්නේ නැතුව අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු පවුලක ඉපදෙලා සිටු කුමාරිකාවක් හැටියට මහා ප්‍රජාපති ගෞතමිය ළඟ පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අහලා භද්‍ර යෞවනයේ අවුරුදු 22ක් 23ක් වෙනකොට මහා රහත් උත්තමාමියක් බවට පත් වෙලා සංසාර දුකින් නිදහස් වෙලා ප්‍රකාශ කරනවා මම අතීත ජීවිතයේ විපස්සී බුදුරජාණන් වහන්සේට දෑත ඔසවා වැඳින් මාත්‍රෙන් මෙච්චර සැනසෙල්ලක් මට ලැබුණයි කියලා. එනිසා ඔබ අද අදහා ගන්න මේ ඇහෙන බණපදය ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහවත් වෙන්න මේ ජීවිතය තුළ ඇහෙන මේ බණපදය. එක දවසක් අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු සාමීචී යෙදලා ඉන්න අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ ගහපති ධම්මා ඉද්ධා කන්තා මනාපා දුල්ලබා ලෝකස්මින්. සිටුතුමනි මේ ලෝකේ ධර්ම හතරක් තියෙනවා ඒව අතිශයින් දුර්ලභයි කියනවා. හැමෝටම ලැබෙන දේවල් නෙමෙයි මේ ධර්මතා හතර. ඔබ බලන්න ඔබේ ජීවිතයේ ඔබට මේ ධර්මතා හතර ලැබුණද කියලා. මොකක්ද මේ ධර්මතා? භෝගාමේ උප්පජ්ජන්තු සහ ධම්මේන. මට කිසිම වෙහෙසක් නැතුව ධර්මානුකූලව භවභෝග සම්පත් උපදීවා. මම කැමති පරිදි කැමති ආකාරයෙන් ජීවිතය තුළ සතුටින් ඉන්න ප්‍රමාණවත් වන ආකාරයෙන් භවභෝග සම්පත් මගේ ජීවිතයට ධර්මානුකූලව ලැබේවා, වෙහෙසක් නැතුව ලැබේවා, වැඩි පීඩාවක් නැතුව ලැබේවා, අඩු වෙහෙසකින් ලැබේවා, හිතන පතන ආකාරයෙන්ම ලැබේවා කියන මේ කාරණය ඒකාන්තයෙන් ලෝකයේ දුර්ලභ කාරණයක්, හැමෝම බලාපොරොත්තු වෙන කාරණයක්, දුකසේ හැබැයි ලැබිය යුතු කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනාථ පිණ්ඩික සිටුතුමාට මේ ලෝකෙ මිනිස්සු කැමති වුණාට භවභෝග සම්පත් මට මනාකොට කැමති කාලේ කැමති පරිදි දුකක් වෙහෙසක් නැතුව ලැබේවා කියලා ඒක හැමෝටම ලෝකෙ ලැබෙන්නේ නැහැ. ඒක දුර්ලභ කාරණයක් කියලා ඔබ ලබන්න ඔබේ ජීවිතය තුළින් මේ අත්දැකීම. ඔබට මේ ජීවිතයේ යම් ධනයක් යම් භවභෝග සම්පත්තියක් ලැබුණා නම් කොච්චර දුක් විඳලාද ඔබ ඒ දේ ලබා ගත්තේ? ඔබ යම් මිල මුදලක් පරිහරණය කරන සුදුසු කෙනෙක් බවට පත් වුණා නම් කොච්චර වෙහෙස දරලාද, කොච්චර නිදි මරලාද, කොච්චර කඳුළු හෙළලාද ඔබ ඒ තත්ත්වේ ලබා ගත්තේ ජීවිතේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක දුර්ලභ කාරණයක්. ඔබට මේ බණ කතාව අවසානයේදී වැටහි ඇයි මේක දුර්ලභ වෙන්නේ කියලා, ඇයි මේ කාරණය දුර්ලභ වෙන්නේ කියන එක ඔබට මේ බණ කතාව අවසානයේ වැටහෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භෝගේ ලද්ධා සහ ධම්මේන යසෝමං අබ්භුක්ඛච්ඡතු සහ ඥාතිහි සහ උපජ්ජායේහිති අයන් ဒුතියෝ ධම්මෝ ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුල්ලබෝ ලෝකස්මින්. භවභෝග සම්පත් ලැබෙනවා කෙනෙකුට. භවභෝග සම්පත් බොහොම ධර්මානුකූලව ලබා ගත්තට පස්සේ තමන්ගේ ජීවිතයේ සතුටින් කාලය ගත කරන්න පුළුවන් ආකාරයෙන් ජීවිතයට ඇති හැකි පමණින්, එම නැත්නම් අපි ගත්තොත් තවත් කොහොමද කෙනෙකුගේ ජීවිතය අවශ්‍යතා වමනා සිතූ හැටියට සම්පූර්ණ කරගන්න පුළුවන් විදියට භවභෝගයක් ලැබුණට පස්සේ එයා හිතනවා මට මගේ කීර්ති නාමය, මගේ කීර්ති නාමය එහෙම නැත්නම් මට හොඳ පිරිස් බලයක්, එහෙම නැත්නම් මට හොඳ ඥාතීන් පිරිසක්, මට හොඳ යාළුවන් පිරිසක්, මට හොඳ කල්යාණ මිත්‍ර පිරිසක්, මට හොඳ සහෝදරයන් පිරිසක්, මට යහපත් දෙමව්පියන්, මේ ආදී වශයෙන් යසසක්, ඒකට කියනවා යසස කියලා පිරිස් බලය. භවභෝග සම්පත් ලැබිච්ච කෙනෙකුට පිරිස් බලයක් ලබන්න ලැබෙනවා නම් ඒක සතුටක් කියනවා මේ ලෝකේ. ඒක දුර්ලභ කාරණයක්. සල්ලි තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි එහෙම හිටියට සමහර කෙනෙකුට තමන්ගේ මලකඳ ඔසවාගෙන යන්න තරම්වත් පිරිස් බලයක් නැති අවස්ථා අපි දැකලා තියෙනවා. භවභෝග සම්පත් ලැබිච්ච පමණින් පිරිස් බලය ලැබෙන්නේ නැහැ කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවභෝග සම්පත් ධර්මානුකූලව ලැබිලත් ඒ බඳු පිරිස් බලයක් ඥාති හිතයිසීන් පිරිසක් තමන්ට පක්ෂපාත පිරිසක් ඉන්නවනම් ඒක සතුටක්, ඒක සැපයක්, ඒක ඉෂ්ට වූත් කාන්ත වූත් ප්‍රිය වූත් මනාප වූත් ස්වභාවයක්. හැබැයි ඒක කැමැත්තේ පමණින් ලෝකෙ හැමෝටම ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවභෝග සම්පත් කැමති ආකාරයෙන් ලැබිලා භෝගේ ලද්ධා සහ ධම්මේන භවභෝග සම්පත් කැමති ආකාරයෙන් ලැබිලා ඒ වගේම යසං ලද්ධා සහ ඥාතිහි සහ උපජ්ජායේහි තමන්ට පිරිස් බලයක් කැමති ආකාරයෙන් තමන්ගේ වචනයට එකඟ වන, තමන්ගේ වචනයට අනුකූල වන, තමන්ව මුලාවටපත් කරන්නේ නැති, රවටන්නේ නැති, හරියට
පණ දෙන්න වුණත් අපේ වචනයෙන් කිව්වොත් ඕනම වෙලාවක ඉදිරිපත් වන පිරිස් බලයකුත් ලැබුණට පස්සේ දැන් ජීවිතේ මහා සතුටක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉබඳු පුද්ගලයෙක් චිරංජීවාමි දීඝමද්ධායුම් පාලේමීති අයන් තතියෝ ධම්මෝ ඉට්ඨෝකන්තෝ පියෝ මනාපෝ දුල්ලබෝ ලෝකස්මින්. භවභෝග සම්පත් ලබාගෙන පිරිස් බලයකුත් ලබාගෙන මට බොහෝ කාලයක් දීර්ඝායුෂයක් ලබන්න ලැබේවා කියලා හිතනවා නම් කෙනෙක් ඒක ලෝක ඉතාමත්ම දුර්ලභ කාලණයක්. සල්ලි තියෙන කෙනෙක්, පිරිස් බලයක් තියෙන කෙනෙක් දීර්ඝායුෂ ලැබුවා නම් ඒබඳු පිරිස් 14ක්වත් නේ අපි දන්න ඉතිහාසයේ. 14ක්වත් නේ අපි දන්න ඉතිහාසයේ යාන්තම් මිල මුදලක් හම්බ කර ගන්නකොට රෝග පීඩා හැදිලා නැගිට ගන්න බෑ සමහරට ලෙඩ ඇඳේ. යන්තම් රෝග පීඩාවන් සුවපත් වෙනකොට මහා ඥාති ව්‍යසනයක් වෙලා ළඟම හිටපු අය, හිතවත්ම හිටපු අය, ළඟින්ම ඉඳලා උදව් කර උපකාර කරපු අය නොසිතූ ආකාරයෙන් නොපැතූ ආකාරයෙන් අපෙන් වෙන් වෙලා ඔන්න යාන්තම් ජීවිතේ කොහොමාරි බොහොම උත්සාහයෙන් නගා සිටුවලා දෙපයින් මහා පොළවේ සිටවනකොට යන්තම් වේලක් අර වේලක් හරි කාලා ජීවිතේ සතුටින් පවත්වන්න පුළුවන් වෙනකොට හැකි වෙනකොට ඔන්න මොකක් හරි අසනීපයක් ඇදලා ආයුෂය සමහර වෙලාවට භද්‍ර යෞවනයේදී අවසන් වෙනවා, සමහර වෙලාවට මැදි වයසේදී අවසන් වෙනවා, සමහර වෙලාවට කුඩා කාලේ ආයුෂය අවසන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාථපිණ්ඩික සිටුමාට සිටුමනි මේ ලෝකේ හැම මිනිහෙකුටම හැම සත්වයෙකුටම මේ කාරණේ උපන්නාය කියලා ලැබෙන්නේ නැහැ, ඉතාමත්ම දුර්ලභයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භෝගේ ලද්ධා සහ ධම්මේන භවභෝග සම්පත් බොහොම ධර්මානුකූලව ලබාගෙන ඒ වගේම කීර්ති නාමයත් පිරිස් බලයත් ලෝකෙ ලබාගෙන ඒ වගේම දීර්ඝායුෂයක් තියෙන ජීවිතයක් ලැබිලා ඒ වගේම කවදා කොයි විදිහට ජීවත් වුණත් මැරෙන්න සිද්ධ වෙනවා. මරණින් මත්තේ සග්ගං ලෝකං උපපජ්ජාමීති, මරණින් මත්තේ මම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනවා කියන කාරණේ ඒකාන්තෙන් හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි කියනවා. දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකේ බොහොම භවභෝග සම්පත් ඇතුව වත්පෝසත්කම් ඇතුව ධනයේ නිලයේ කුලයේ බලයේ ඇතුව ජීවත් වෙන උදවිය මරණින් මත් ඒකාන්තෙන් සුගතියට යනවද කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වගේ කාලයක මැරෙන තරමක් මැරිලා යන්නේ සතර අපායට. ඇයි එහෙම කියන්නේ? මේ වගේ කාලයක් අපි දන්නවා අපි ගත කරන ලෝකයේ තුල සාමාන්‍යයෙන් ජීවත් වෙන අයගේ සිත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මදයෙන්, මානෙන් අන්ධ වෙලා තියෙන්නේ. එබඳු පාපී ලාමක ධර්මවලින් මනස මුළු මනින්ම ආවරණය වෙලා ජීවිතය අවසන් කරන මොහොතේ එබඳු පාපී ස්වභාවයකින් ජීවිතය අවසන් කරන උදවියට නවාතැන වෙන්නේ එක් සතර අපාය විනා සුගතියක් නෙවෙයි. එනිසා අද ඔබ මේ කාරණය මනාකොට හඳුනා ගත්තොත් ජීවිතය ඇතුළතින්ම මේක දැක ගන්න පුළුවන් වුණොත් ඔබේ ඔය සිතීමේ හැකියාව හෙවත් මිනිස් චින්තනය මේ බණපදය ඔස්සේ මෙහෙවා ගත්තොත් ඔබ සතු සියලු ශක්තියින් මේ දහම අවබෝධ කර ගැනීම වෙනුවෙන් යොමු කළොත් උදේ හවස මේ දහම පුරුදු කරන්න, යෝනිසෝ මනසිකාරය දියුණු කරන්න, සතිපට්ඨානය තුළ ඔබේ ජීවිතය හසුරුවා ගන්න ඔබ දක්ෂ වුණොත් මේ භයානක ඉරණමෙන් ඔබට අත්මිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද කොච්චර හොඳට ඔබ ජීවත් වුණත් සුව යහන්වල සැතපුණත් සුවසේ ගමන් බිමන් ගියත් සුවසේ ආහාර අනුභව කළත් මොන අද්දකීම් ජීවිතේ ලැබුවත් හෙට දවස ඔබේ ජීවිතය අඳුරක්මයි, හෙට දවස ඔබේ ජීවිතය හැඬු කඳුලින්මයි අවසන් වෙන්නේ. එනිසා ඔබ අද එබඳු හැඬු කඳුලකට, එබඳු ශෝකයකට, එබඳු පරිදේවයකට කැමති නැත්නම් කෙසේ හෝ මේ දේ ඔබේ ජීවිතයට සම්බන්ධ කර ගන්නට ඕන. මේක මේ ලෝකේ උපන් කිසි කෙනෙකුට අනායාසයෙන්, નિરાයාසයෙන්, වීරයකින්, උත්සාහයකින් තොරව ලැබුණේ නැහැ. යම් කෙනෙක් යම් සැපයක් සතුටක් ලැබුවා නම් මම මුලිනුත් ඔබට මතක් කළා හේතුඵල ධමකින්මයි ඒ සතුට සැපය ලැබුවේ. යම් කිසි කෙනෙක් ලෝකේ යම් දුකක් ලැබුවා නම් හේතුඵල ධමක් නිසාමයි ඒ දුක ලැබුවේ. එනිසා හේතුඵල ධමක්මයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවබෝධ කර ගැනීමමයි ඔබට මේ දුකෙන් නිදහස් වෙන තියෙන එකම ධර්මතාවය පිළිසරණ බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවභෝග සම්පත් ලැබීම, කීර්ති නාමයක් ලැබීම, ඒ වගේම දීර්ඝායුෂ ලැබීම, ඒ වගේම මරණින් මත්තේ සුගතියට යාම කියන මේ කරුණු අතර ලෝකෙ මිනිසුන්ට ඇයි දුර්ලභ වෙන්නේ? ලෝකෙ මිනිසුන්ට ඇයි අමාරු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉමේ සංකෝ ඝාපති චතුන්නම් ධම්මානම් ဣට්ඨානම් කන්තානම් පියානම් මනාපානම් දුර්ලභානම් ලෝකස්මින් චත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තಂತಿ. මේ කියපු කරුණු හතර ලබන්න මේ ජීවිතේ හෝ පරලොව ජීවිතේ නිවන දක්වාම ප්‍රතිපදාවන් හතරක් සම්පූර්ණ වෙන්නට ඕන. ප්‍රතිපදාව සම්පූර්ණ
කරන්නේ නැතුව සතුටක් ලබන්න බෑ, ප්‍රතිඵලයක් ලබන්න බෑ. එනිසා ප්‍රතිපදාව ජීවිතයේ තියෙනවා නම් අද මරුණත් ඔබ තව මොහොතකින් ජීවිතය අවසන් කරත්, තව අවුරුදු ගණනකින් ජීවිතය අවසන් කරත් ඔබට බය වෙන්න දෙයක් නෑ, තැතිගන්න දෙයක් නෑ, ශෝක කරන්න දෙයක් නෑ. ප්‍රතිපදාව ඔබේ ජීවිතයේ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද ප්‍රතිපදාව? සද්ධා සම්පදා, ශ්‍රද්ධා සම්පදාව. නැත්තම් ශ්‍රද්ධාව කෙනෙකුගේ ජීවිතයේ තිබිය යුතුයි මේ ධර්මතා ලබන්න. ඒ වගේම සීල සම්පදා, සීලය කෙනෙකුගේ ජීවිතයේ තිබිය යුතුයි මේ ධර්මතාවය, එම නැත්තම් මේ කියපු කරුණු ජීවිතේ ලබන්න. ඒ වගේම ඡාග සම්පදා කියලා කියන්නේ දානීය පුරුදු කළා තිබිය යුතුයි මේ ධර්මතාවය, එම නැත්තම් මේ කියපු සැනසිල්ල ජීවිතේ ලබන්න. ඒ වගේම පඤ්ඤා සම්පදා, ප්‍රඥා සම්පදාව තිබිය යුතුයි මේ දේලෝක ජීවිතේ ලබන්න. මොකක්ද ශ්‍රද්ධා සම්පදාව කියන්නේ? ඔබට තිබිය යුතුයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිත ඇතුලේ බැසගත්තු කරුණු සහිතව සහේතුකව ලැබූ ඥානයකින් යුක්ත වූ ශ්‍රද්ධාවක්. කරුණු සහිතව ඇයි ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ? ඇයි ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට වාඩි වෙලා අහන්නේ? මේකේ තියෙන වටිනාකම කුමක්ද? මේ ලෝකයේ කිසි කෙනෙකුගෙන් නොලැබෙන දෙයක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙනවා, ලැබෙනවා කියලා කියනවා. මොකක්ද මේ ලැබෙන දේ කියලා මෙහෙම විමසීමක් ඔබේ ජීවිතේ තියෙන්නට ඕන. එනිසා ඔබේ ශ්‍රද්ධාව ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටුවද්දී, ඔබ අචල විශ්වාසයක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තබද්දී, ඔබ බලන්නට ඕන, ඔබ දකින්නට ඕන, ඔබ ඉගෙන ගන්නට ඕන, ඔබ හදාරන්නට ඕන ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ චරිතය. ඔබ දකින්නට ඕන මේ සැනසිල්ල, මේ බලපදේ ලෝකයට මතු කරපු උතුමන් වහන්සේ ගිහි ගෙදර ජීවත් වුණේ චක්‍රවර්ති ඔටුන්න හිමි රජ කුමාරයෙක් කැටියට, සාමාන්‍ය පුද්ගලයෙක් කැටියට නෙමෙයි, රජමාලිකාවක හැදිච්ච වැඩිච්ච කුමාරයෙක්. කිසිම සැප සම්පතක් ඌන වුණේ නැහැ, කිසිම දෙයක් මහා බෝසතාණන් වහන්සේට අඩුවෙන් ලැබුණේ නැහැ. හිතේ යම් දෙයක් කැමති වුණා නම් ඒ මොහොතේ ඒ දේ ඒ විදිහටම ලැබෙනවා. ඒ තරම් පිරු පින් නැතිව, ඒ තරම් මහා සැපයක් ඇතිව, ඒ තරම් සුරක්ෂිත බවක් ඇතිව, ලස්සන රූපයක් දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් නැති මනා රූපයක් දැකපු අයගේ නෙතසිත වසඟ කරන බබලන රන් කඳක් හා සමාන රූපයක් ලබා ගත්ත, ඒ වගේම මහේශාක්‍ය උරුමයක් ලබා ගත්ත, මුළු දඹදිවටම එකම අධිපති රජු බවට පත් වෙච්ච මෙබඳු ජීවිතයක් අත්හැර දාලා තමයි ඒ උතුමන් වහන්සේ විමුක්තිය හොයාගෙන ගියේ. ඒ දවස හෙට අනිද්දා ඔබ සිහි කරනවා, තව දින ගණනකින් ඔබ සිහි කරනවා, ලෝකයට විමුක්තිය උදා කරන්න ගිහි ගෙදරින් අත්හැර දාලා ගිහිලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච දවස. ඒ විදිහට මේ ජීවිතය තුළ විමුක්තිය සැනසෙල්ල මමත් හොයාගෙන මේ ලෝ සතුන්ට හඬන වැළපෙන ශෝක කරන හැඬීමෙන් වැළපීමෙන් ශෝක කිරීමෙන් නිදහස් වෙන මාමත මම උදා කරන්නට ඕන කියන පරම පවිත්‍ර චේතනාවෙන් මිනිස් වර්ගයාගේම විමුක්තිය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම කැප කරපු උතුමන් වහන්සේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ. ලෝකෙ කිසි කෙනෙකුගේ අභියෝගයක්, කිසි කෙනෙකුගේ දෝෂ දර්ශනයකට ලක් නොවිච්ච එකම උතුමන් වහන්සේ. ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී, ඒ වගේම ගමින් ගම, නගරයෙන් නගරේ, රටින් රට වැඩම කරද්දී, දිව්‍ය ලෝකවලට, භ්‍රම ලෝකවලට වැඩම කරද්දී, ඒ උදවිය දෑත නළලේ තබා සාදුකාර දීලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ. ඒ උතුමන් වහන්සේගේ ජීවිතයේ මුළුමනින්ම පුරා වර්ෂ 45ක් ගත වෙලා ගියේ ඒ කාන්තෙන් මහා ඥාන සම්භාරයක් දරාගෙන. ඒ උතුමන් වහන්සේ ලුම්බිනි සල්වනේ මිහි මඩලට වැඩම කරේ සල්මලින් පිපී ගිය සල්ගහක් යටට වෙලා. ඒ වගේ මේ උතුමන් වහන්සේ මේ ජීවිතයෙන් සමුගත්තෙත්, එහෙම නැත්නම් සංසාර දුකින් සමුගත්තෙත් සල්මලින් පිපී ගිය, සල්මලින් පිරී ගිය සල්වනයක. මොනතරම් ලස්සන ජීවිතයක්ද, මොනතරම් නිර්හංකාර ජීවිතයක්ද, ලෝ සතුන්ට මොනතරම් පොදු වස්තුවක්ද ඒ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ කියන ඒ අචල විශ්වාසය, ඒ උතුමන් වහන්සේගේ ගුණ ජීවිතය දැකගෙන දැනගෙන ඔබ ඇති කර ගන්නට ඕන. ඒකට කියනවා ශ්‍රද්ධා සම්පදාව කියලා. ඒ ශ්‍රද්ධාව ඔබේ ජීවිතේ යම් තාක්ද පවතින්නේ, ඒ තාක් ඔබට පින් සිතිවිලි පහළ වෙනවා, ඒ තාක් ඔබට සිල් රකින්න හිතෙනවා, දන් හැන්දක් පුදන්න හිතෙනවා, ඒ තාක් ඔබට ඔබේ ජීවිතේ නූපන් ගුණධර්ම උපදවා ගැනීමට ඔබට සිත් පහළ වෙනවා, ඒ වගේම උපන් ගුණධර්ම දිනු කර ගැනීම පිණිස සිත් පහළ වෙනවා, ඒ වගේම ඔබට ඒ බඳු උතුමන් වහන්සේ කෙනෙකුගේ ගුණ නැවත නැවත සිහි කරද්දී ඔබේ ජීවිතේ යම් කායික වූත් මානසික වූත් යම් ගැටලුවක් පීඩාවක් තියෙනවා නම් ඒ කාන්තෙන් එක සංසිඳිලා යනවා. ඒක ධර්ම තාවයක්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේ පිළිබඳව ස්වාක්ඛාත වූ ජීවිතයට සම්බන්ධ කරලා ප්‍රතිඵල ලබා ගත හැකි ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව, ඒ වගේම සුපටිපන්න වූ අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නයේ පිළිබඳව නොසෙල් වෙන අචල ශ්‍රද්ධාවක් පිහිටුවා ගැනීම, මේ කියපු ආයුෂයත්, මේ කියපු යසසත්, මේ කියපු දීර්ඝායුෂත්, ඒ වගේම මේ කියපු භවභෝග සම්පත් සහ මරණින් මත්තේ සුගතිය උපදින්න හේතුවක් වෙනවා කියලා. එනිසා ඔබ ඒකාන්තයෙන් ශ්‍රද්ධාව පුරුදු කරන්නට ඕන. තථාගතයන් වහන්සේ ගැන
ශ්‍රී සද්ධර්මය ගැන අස්ථාරි පුද්ගල මහා සංඝරත්නය ගැන නොසෙල් වෙන ශ්‍රද්ධාවක් පිළිටුවා ගත යුතුයි. එනිසා මේ ජීවිතය තුළ ඔබ මේ මොහොතේ ගත කරන මේ අවස්ථාව තමයි ඔබේ ජීවිතයේ වටිනාමස අවසාන අවස්ථාව කියලා ඔබ මෙනෙහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු ගන්තප්පෝ, ඒ කියන්නේ මේ ජීවිතයේ අල්ප වූ ස්වල්ප වූ ජීවිතයක් නිසා, ඒ වගේම ඕරං වසසතාපි මීයති, අවුරුදු 100ක් කාලේ ගත වෙන්න කලින් අවම වශයෙන් මේ ලෝකෙ මිනිසුන් මැරෙන නිසා, ඒ වගේම ඒ අවුරුදු 100ක් ජීවත් වුණත් ලෙඩ දුක් හැදিলা පීඩාවල් මැද අසුචියේ මල මුත්‍රේ ලගින නිසා, මේ ජීවිතය ගැන බුද්ධිමත් උදවිය, නුවණ තියෙන උදවිය කියන දෙයට සවන් දීලා දෙයක් ඉගෙන ගන්න කැමති උදවිය, මේ දුකෙන් මිදෙන්න කැමති උදවිය, මේ කියපු බණපදේ, මේ කියපු අදහා ගැනීම, මේ කියපු විශ්වාසය මුලින් ප්‍රාථමිකව ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන පිළිටවිය යුතුමයි. එහෙම නැති වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, චෝදිතා දේව දූතේහි යේ පමජ්ජන්ති මානවා තේ දීඝරත්තං සෝචන්ති හීනකායෝ උපගානරා කියලා. මේ කියපු දේ වර්ධවා ගත්තොත්, අදහා ගත්තේ නැත්නම් ඒකාන්තයෙන් දුකට වැටලා ශෝක කරන දවසට, පසුතැවෙන දවසට, පීඩාවන්ට පත් වෙන දවසට, අකුසල් විපාකයේ නැවත අකුසලයකට හේතු වෙමින්, ඒ අකුසලයේ නැවත වතාවක් අකුසලයකට හේතු වෙමින්, හරියක දන්වැලක පුරුප් වගේ දුකෙන් දුක බැඳෙමින්, දුකෙන් දුක ඇමිනෙමින් යන්න තියෙන සංසාර ගමනට ඔබ වැටෙනවා. මේ මොහොතේ මේ කියන ධර්මතාවය ඔබට පිළිටන්න බැරි වුණොත්, එනිසා මේ පින්වත් සියලු දෙනාටම සංසාරයේ පිරූපින් තියෙන නිසාත්, යම් ජීවිතය තුළ ලැබිච්ච ශ්‍රද්ධා ලාභයක් තියෙන නිසා, ඒක සම්ප්‍රදායක් ප්‍රතිපදාවක් බවට පත් කරගන්න උදේ හවා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ ඔබ සිහි කරන්නට ඕන. එහෙම බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ සිහි කිරීමමයි ඔබට තියෙන එකම සරණ. ඔබ අතපත ගාන දේවල්, කනබුණ දේවල්, නඩත්තු කරන දේවල්, පරිහරණය කරන දේවල් ඔබට පරිහරණය කරන්න බැරුව යද්දී, අතේ පය වාරු විලංගු නැති වෙද්දී, නැගිටගත්තට පස්සේ වාඩි වෙන්න බැරි වෙද්දී, වාඩුණාට පස්සේ නැගිටින්න බැරි වෙද්දී, චූටි කාලේ මලමුත්‍ර පිට වුණා දැනුනේ නැහැ, ඒ වගේම ඔබට කාලයක් යන ඔබේ ශරීරයේ මලමුත්‍ර පිට වෙනවා ඔබට නොදැනෙන, අන්නේ බඳු දවසකට ඇවිල්ලා ඔබ මුලාවෙන් මුලාවට පත් වෙලා ජීවිතය අවසන් කරන්න කලින් මේ කියපු අදහා ගැනීම විශ්වාසයේ පිටවන්න. එහෙම නැත්නම් ඔබට ලැබිච්ච දේ තුල ඔබ මුලාවට පත් වුණොත්, හැකියාව තුල මුලාවට පත් වුණොත්, ඒ වගේම ඔබේ රූපය තුල, වර්ණය තුල, ශබ්දය තුල, ගන්ධය තුල, රසය තුල මුලාවට පත් වුණොත්, පිරිස්පලය තුල මුලාවට පත් වුණොත්, කීර්ති නාමය තුල මුලාවට පත් වුණොත්, ඥාතීන් හිතවතුන් නිසා මුලාවට පත් වුණොත්, භවභෝග සම්පත් නිසා මුලාවට පත් වුණොත්, ඒ මුලාව ඔබට අවසානයේදී දුකට හේතු වෙනකොට, ඒ මුලාව ඔබෙන් අයින් කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට බෑ. ඒ වෙනකොට මුලාවෙන් ඔබේ මනස වසාගෙන ඉවරයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධා සම්පදාව දිනු කරොත් එයාට මේ ජීවිතයේ භවභෝග සම්පත් දිනු වෙන්න හේතුවක් වෙනවා. මොකද ශ්‍රද්ධාව දිනු කරනකොට භවභෝග සම්පත් ඇති වෙන්නේ. ශ්‍රද්ධාව දිනු කරන කෙනා අප්‍රමාදී කෙනෙක් වෙනවා. ශ්‍රද්ධාව දිනු කරන කෙනා කම්මැලියෙක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව දිනු කරන කෙනා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ මහා වීර පාරමිතාව සිහි කරනවා. භාග්‍යවතුන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යට පත් වුණේ මහා වීරියකින් යුක්තව. භාග්‍යවතුන් වහන්සේ ලෝකෙට විමුක්තිය උදා කරන්න අපි වෙනුවෙන් අප්‍රමාණ දුක් වින්දා. සමහර වෙලාවට එක දිගට මාස ගණන් නිදාගත්තේ නැහැ. සමහර වෙලාවට එක දිගට දවස් ගණන් ආහාර ගත්තේ නැහැ. සමහර වෙලාවට දවස් ගණන් එක දිගට මහා වනාන්තරවල කාලය ගත කරා භාවනාවෙන් ඒ ලෞතුරු බුද්ධ රාජ්‍ය ලෝකෙට උදා කරන්න. අන්නේ විදියට හිතනකොට ඔබේ ජීවිතේ වීරිය වැඩෙනවා. වීරිය වැඩෙනකොට ඔබ අප්‍රමාදී කෙනෙක් වෙනවා. අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනකොට, ඔබ කළ යුතු දේ මනාකොට කලට වෙලාවට ඉෂ්ට කරන්න කෙනෙක් බවට පත් වෙනකොට, ඔබ අප්‍රමාදීව භවභෝග සම්පත් වලින් වැඩෙනවා. මේ ලෝකෙ මිනිසුන්ට යමක් අඩු වුණා නම්, මේ ලෝකෙ මිනිසුන්ට යමක් නැති වුණා නම්, ඒකට ප්‍රධාන හේතුව වුණේ වර්තමානයේ ප්‍රයෝග විපත්තිය. ප්‍රයෝග විපත්තිය කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි, කම්මැලි කමින් කාලය ගත කිරීම. කුසල් දහම්මී නියැලෙන්නට තියෙන නොහැකියාව, වීරිය වඩන්නට තියෙන නොහැකියාව, අතේ පයේ තියෙන කම්මැලිකම, කාය ආලස්සය කියලා කියනවා ඒකට. ඒ කම්මැලිකම තමයි යම් කෙනෙක් යම් සැපතකින් පිරිහෙව්වා නම් ඒ පිරිහෙලන්නට ප්‍රධාන හේතුව බවට පත් වුණේ මේ ජීවිතය තුළ. සංසාරයෙන් ගෙන අප බොහෝ දේවලුත් තියෙනවා. ඒක බොහොම ගැඹුරු කාරණයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් ආයුෂ ලබන්න කැමති නම්, භවභෝග සම්පත් ලබන්න කැමති නම්, දීර්ඝායුෂ ලබන්න කැමති නම්, මරණින් මතු සුගතිය උපදින්න කැමති නම්, ඒකාන්තයෙන් එයා සීලය පුරුදු කරන්න ඕන කියලා. සිල්වතෙකුට විනා දුසිල්වතෙකුට කවදාවත් සුගතියක් ලැබුණේ නැහැ. ඒ වගේම සිල්වතෙකුට විනා දුස්සීල කෙනෙකුට කවදාවත් බ්‍රහ්ම ලෝකයන් ලැබුණේ නැහැ. සිල්වතෙකුට විනා දුස්සීලයෙකුට කිසිම දායක කිසිම ඉතිහාසයක මගපල ලබන්න පුළුවන් වුණේ නැහැ. එනිසා මනුස්ස ලෝකෙට ආවි සිල්වතුන්මයි, දිව්‍ය ලෝකෙට ගියත් සිල්වතුන්මයි, බ්‍රහ්ම ලෝකෙට ගියත් සිල්වතුන්මයි, තිරිසන් ලෝකෙට ගියේ
සීලේ පුරුදු කරන්න බැරි වෙච්ච උදවිය, ප්‍රේත ලෝකෙට ගියත් එබඳු උදවිය, ඒ වගේම අසුරාපායට ගියත් එබඳු උදවිය, ඒ වගේම මහා නිරයට වැටුනත් එබඳු උදවිය. එනිසා ඔබේ සීලේ යම් අඩුවක් තියෙනවා නම් ඒ සීලය ඔබට සුරක්ෂිත කරගන්න බැරි විදියටම පළුදු වෙලා නම් තියෙන්නේ ඔබ අදිෂ්ඨාන කරගන්න. ඔබට වෙන සරණක් නැති නිසා, ඔබේ කය වචනේ සංවර කර ගැනීමම එකම සරණ වන නිසා මේ ගමනට ඔබ ඒකාන්තයෙන් සිල්වතෙක් වෙන්න අදිෂ්ඨාන කරන්නට ඕනේ. යම් සීලයක ඔබ පිළිපදලා ඉන්නවා නම් ඒ සීලේ බිඳෙන්න නොදී සුරක්ෂිතව දැඩි ලෙස ආරක්ෂා කරන්න ඔබ අදිෂ්ඨාන බල පිහිටුවා ගන්නට ඕන. එනිසා මහා කරුණාවෙන් වදාළ බණපදයක් අපි මේ අසන්නේ අපේ සැනසෙල්ල වෙනුවෙන්. අපටමයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. අපේ විමුක්තිය, අපේ නිදහස, අපේ නිවහල් භාවයේ වෙනුවෙන්, අපේ සාමයේ වෙනුවෙන් ලෝකෙට පහළ වෙච්ච උතුමන් වහන්සේ තමයි මේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ. එනිසා අන්න එහෙම මෙනෙහි කරනකොට යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේ තුලදීම, මේ මොහොත තුලදීම, සිතන මොහොතක් පාසාම ඒකාන්ත ආධ්‍යාත්මික ප්‍රීතියක් ඇති වෙනවා, සැපයක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා, මුළු ජීවිතේම සුවපත් ජීවිතයක් බවට පත් වෙනවා, මුළු කයම සැහැල්ලු වෙලා යනවා. සැහැල්ලු වෙනකොට සැප වේදනාව දැනෙන්න පටන් ගන්නවා. සුඛිනෝ චිත්තං සමාධියති කිවූ බුද්ධ වචනයට අනුව සිතත් සැහැල්ලු වුණාට පස්සේ, ගතත් සැහැල්ලු වුණාට පස්සේ, සැප වේදනාවෙන් ජීවිතේ පිරී ගියාට පස්සේ ආගේ සිත සමාධිමත් බවට පත් වෙනවා. සමාහිත සිතකින් ජීවිතයේ දෙස නැවත නැවත බලනකොට සමාහිතෝ යථාභූතං පස්සති පජානාති, සමාධිමත් සිතකින් ලෝකයේ දෙස බලද්දී නැවත නැවත යථාර්ථය කුමක්ද, චතුරාර්ය සත්‍ය කුමක්ද, දුකට අයිති වෙන්නේ මොන ධර්මතාවද, දුක්ඛ සමුදය වෙන්නේ මොන මාතෘද, එහෙම නැත්නම් දුක්ඛ නිරෝධයේවත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වන්නේ කුමක්ද කියලා ඔබටම මේ ධර්ම විමසගෙන යද්දී මුණ ගැසෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බණපදයේ මෙනෙහි කරනකොට හඳුනා ගන්න ලැබෙනවා. ඒ ඔස්සේ ප්‍රතිපදාව මොහොතින් මොහොත, මොහොතින් මොහොත ඔබ දියුණු කරගෙන යනකොට මෙතෙක් කල් සංසාරයේ ඔබට ලබන්න බැරි වෙච්ච ඒ උතුම් අත්දැකීම, ඔබට යන්න බැරි වෙච්ච ඒ දිසාව, ලෞතුරු මගපල නිවනින් මේ ජීවිතයේ සැනසෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එනිසා මේක විහිළුවක්, හුදු මුලාවට ආවැඩීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතය කියන්නේ මහණෙනි සෙල්ලමට ගතිය යුතු එකක් නෙමෙයි, විහිළුවට ගතිය යුතු එකක් නෙමෙයි, ඒ වගේම හැඟීම් වලට වසඟ වෙලා ගත කර යුතු එකක් නෙමෙයි. පුළුවන් තරම් සිල්වත්ව ජීවත් වෙන්න උත්සාහවත් වීම තමයි මෙතන සිදු කළ යුතු වන්නේම සැනසෙල්ල බලාපොරොත්තු වන කෙනෙක්. එනිසා ඔබට පින තියෙන නිසා ශ්‍රද්ධාවක පිහිටලා සීලය පුරුදු කරනකොට ඒ කියපු භෝග සම්පත් ලැබෙනවා, ඔබගේ ජීවිතයේ කීර්ති නාමයක් ඔබට ලැබෙනවා, ඔබගේ ජීවිතයේ දීර්ඝායුෂ ලබන්න හේතු වෙනවා. ජීවිතයක් වැරදි විදියට භාවිතයට ගත්තොත් කෙනෙකුගේ ඇවතුම් පැවතුම් වැරදි ඇවතුම් පැවතුම් බවට පත් වෙනකොට ආයුෂයෙන් එයා පිරිහෙනවා, වර්ණයෙන් පිරිහෙනවා, හැම දෙයකින්ම පිරිහෙනවා කියන එක ඔබට සාමාන්‍ය ජීවිතය අත්දැකීම් තියෙනවා. එනිසා වැරදි විදියට භාවිතයට ගන්නේ නැතුව සිල්වත් කෙනෙක් හැටියට ජීවත් වෙන ඔබ පුරුදු වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ සැනසිල්ල මේ ජීවිතේම ලබන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඡාග සම්පදා. ඡාග සම්පදාව කියලා කියන්නේ දන් දීම පුරුදු වෙලා තියෙනට ඕනි සැප සම්පත් ලබන්න. කොච්චර උත්සාහවත් වුණත් මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. දහඩිය කඳුළු වගුරවනවා වේලක් කන්නට. එච්චරකට වෙහෙසිලා නමුත් බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. කොච්චර වෙහෙසුණත් ලැබෙන්නේ නැහැ. කොච්චර නිදිමරුවත් ලැබෙන්නේ නැහැ. කොච්චර හඹාගෙන ගියත් ලැබෙන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා එහෙම වෙහෙසක් දරන්නේ නැතුව, හඹා යන්නේ නැතුව නිරායාසයෙන් තමට අවශ්‍ය සියලු දේවල් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඡාග සම්පදාවේවත් දන් දීම පුරුදු කළපු අයට, දන් දීම මනාපට පුරුදු කරපු අයට ඔය කියපු සැපය, ඔය කියපු භවභෝග සම්පත් කැමැති කැමැති ආකාරයෙන් ලැබෙනවා කියලා. කතමාච ගහපති ඡාග සම්පදා ඉද ගහපති අරිය ශාවකෝ විගත මල මැතේන තේත්සා අගාරං අධ්‍යවසති. ඡාග සම්පදාව කියලා කියන්නේ මොකක්ද? මිනිස්සේ ගිහි ගෙදරක ජීවත් වෙද්දී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ විගත මල මැතේන තේත්සා අගාරේ අධ්‍යවසති. පහවගිය මසුරුකම ඇතිව, පහවගිය ලෝභය ඇතිව ගිහි ජීවිතේ වාසය කරන හැම වෙලාවකම මුත්ත ඡාගෝ දන් දෙන්න කැමැත්තෙන් බලාපොරොත්තුෙන් ඉන්නේ පයත පානි. ඒ වගේම වස්සග්ග රතෝ අද් දෙක දිගු කරලා ඕනම කෙනෙකුට තමා සතු දෙයක් කැපසරු ආකාරයෙන් සුදුසු වෙලාවේ දෙන්න තරම් යාගේ හිත මෘදු හිතක්, කරුණාවෙන් පිරී ගියපු හිතක්, තව කෙනෙකුගේ දුක දැකලා
කම්පාවන උණුවන හිතක් තියෙන කෙනෙකුට කියනවා ඡාග සම්පදාව තියෙනවා කියලා. එයා යාච යෝගෝ කියලා කියනවා. දෙයක් එයාගෙන් ඉල්ලන්න සුදුසුයි. එනිසා එයා යාච යෝග කියලා කියනවා. ඒ වගේම දාන සංවිභාග රතෝ. එයා තමයි දන් දීමේ මනාකොට බෙදා දීමේ සුදුස්සාට සුදුසු දේ සුදුසු වෙලාවෙ දීමේ කටයුතු කරන කෙනා. අන්න බඳු කෙනෙකුට ඡාග සම්පදාව තියෙනවා. දන් දීම නම් වූ සම්පදාව එයාගේ ජීවිතේ පුරුදු වෙලා තියෙනවා. එනිසා ඔබ පුරුදු කරන්නට ඕන සීල සම්පදාව, ඡාග සම්පදාව, ශ්‍රද්ධා සම්පදාව. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥා සම්පදාව. ඒක තමයි මේ ලෝකේ මිනිසුන්ට නැත්තේම. ප්‍රඥා සම්පදාව හේවත් ප්‍රඥාව නම් වූ උත්තම ප්‍රතිපදාව, උත්තම පුහුණුව, උත්තම ඥාන දර්ශනය ජීවිතේ නැති වුණොත් එයා මුළුමනින්ම මුලාවටපත් වෙනවා. කොහොමද මුලාවටපත් වෙන්නේ? අභිජ්ජා විසම ලෝභාභී භූතේන ගහපති චේතසෝ චේතසා විහරන්තෝ අකිච්ඡං කරෝති කිච්ඡං අපරාදේති. ගෘහපතිතුමනි, යම් කිසි කෙනෙක් ලෝභයෙන් බැඳිලා, විසම ලෝභයෙන් බැඳිලා, අධික ලෝභයෙන් බැඳිලා කාලය ගත කරනකොට අකිච්ඡං කරෝති කිච්ඡං අපරාදේති. නොකල යුත්ත කරනවා, කල යුත්ත ඉවත් කරනවා. අකිච්ඡං කරොන්තෝ කිච්ඡං අපරාදෙන්තෝ යසාච සුකාච දංසති. නොකල යුත්ත කරනකොට, එහෙම නැත්නම් කල යුතු දේ අත්හැරලා දානකොට ලෝභයෙන් හිත වසඟ කරගෙන ලෝභයෙන් මුලාවටපත් වෙලා එයාට යසසත් නැති වෙනවා, කීර්ති නාමයක් නැති වෙනවා, භවභෝග සම්පතුත් නැති වෙනවා. මේ අස්පනා අපිට මේ සත්‍ය ලෝකේ පේනවා. අද ඔබ බලන්න මේ ලෝකේ මිනිහෙක් සත්‍ය ලෙසම වැරද්දක් කරලා උසාවියකට ගිහිල්ලා හිරේ විලංගුවේ වැටුණා නම්, හිසගසා දැම් වලට ලක් වුණා නම්, ඒ වගේම ගුටි බැට කාලා සමහරලාට ජීවිතෙන් වන්දි ගෙවුවා නම්, මේ හැම තැනකට මේ කොහේතුනේ අවිද්‍යාව හේවත් දැඩි ලෝභයෙන් යුක්තව හිතට වසඟ වීම, සිතිවිලි වලට වසඟ වීම. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ව්‍යාපාදාමි භූතේන චේතසා විහරන්තෝ. එක්ක ද්වේෂයෙන් වසඟ වෙලා, ද්වේෂයට යට වෙලා, ද්වේෂයට මුලා වෙලා කටයුතු කිරීම. එහෙම නැත්නම් උද්ධච්ච කුක්කුච්චාදි භූතේන චේතසා විහරන්තෝ. හරියට කරුණු අවබෝධ වෙන්නේ නැහැ. අන්තිමට සිද්ධිය වෙලා ඉවර වෙනකොට තමයි සත්‍ය හම්බ වෙන්නේ, සත්‍ය දැනගන්න ලැබෙන්නේ. එතකොට සියල්ල සිද්ධ වෙලා හමාරයි. මුලාවටපත් වෙච්ච නිසා කෘත්‍ය කළ යුත්ත, එහෙම නැත්නම් මුලාවටපත් වෙච්ච නිසා වැරදි දේ කළ යුතු දෙයක් හැටියටත්, හරි දේ නොකළ යුතු දෙයක් හැටියටත් ලෝකෙ මිනිස්සු හඳුනාගෙන වැරදි දේම සිද්ධ කරලා අමාරුවේ වැටෙනවා මේ ජීවිතයේ අස්පන අපිට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තින මිද්දා විභූතේන චේතසා විහරන්තෝ. යම් කිසි කෙනෙක් නිතරම නිදිබර බවින් කිසිම ජීවිතේ ප්‍රාණවත් ඕනෑකමක් ශක්්‍යතාවක් නැතුව ජීවත් වෙද්දී, තවදුරටත් කිව්වොත් හැමදාම කම්මැලි කමින්ම කාලය ගත කරනවා නම් යම්කිසි කෙනෙක්, ඒ කම්මැලි කම නිසා එයාගේ කටයුතු සියල්ල අඩපණ කරගන්නවා, නොකළ යුතු දේවල් සමහර විට කරනවා, නොකළ යුතු දේවල් කරලා කළ යුතු දේවල් ප්‍රමාද කරගෙන මුලාවටපත් වෙලා මේ ජීවිතේනොත් පිරීලා පරලොවෙනොත් පිරීලා සමාධිලට එයාගේ ගමන අවසන් වෙන තමන්ගේ ගෙදරම ඉන්න බැල්ලිගේ කුසේ ඉපදිලා. එබඳු අවස්ථා ඕන තරම් තියෙනවා මේ වර්තමානයේ තුල. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසාම යම්කිසි කෙනෙක් මේ ධර්මතාවලට වසඟ වුණොත් මොනවටද? විද්‍යාවට, ඊළඟට ව්‍යාපාදයට, ඊළඟට තීන මිද්දයට, උද්දච්ච කුක්කුච්චයට, ඊළඟට විචිකිච්ඡාවට. ඔබටත් මටත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනකන් තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි බුද්ධාදී බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ, සංඝරත්නයේ, සීලයේ ප්‍රතිපදාව, හේතුඵල ධර්ම, මේ දේවල් පිළිබඳව පැහැදිලි අදහසක්, පැහැදිලි විශ්වාසයක්, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නොතිබීම. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් යම් දාකද ඔබේ ජීවිතයේ ඇති වෙන්නේ තෙරුවන් වහන්සේලා විශේෂයි, ඒ වගේම උතුම් ප්‍රතිපදාව විශේෂයි, සීලයේ විශේෂයි, හේතුඵල ධර්ම විශේෂයි. අන්න එදා පටන් ඔබ ඔබේ ජීවිතයේ ගුණ පුරණ පිළිවෙත, වීරිය වඩන පිළිවෙත, සම්‍යක් ප්‍රධාන දියුණු කරන පිළිවෙත, බෝධිපාක්ෂික ධර්ම වඩන පිළිවෙත, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා වූ පිළිවෙත, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබේ ජීවිතයේ වඩන්න පටන් ගන්නවා. යම් තාක් ඒ ධම් ඔබට හම්බ වෙන්නේ නැත්නම්, අවබෝධ වෙන්නේ නැත්නම්, ඒ මොහොතේ පටන් ඔබට මුලාවක්මය ජීවිතේ වැඩෙන්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායිනෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මා කියලා. යම්කිසි කෙනෙක් හේතුඵල ධම මනාකොට අවබෝධ කරගන්නවා නම්, ඒ හේතුඵල ධම අවබෝධ කර ගැනීම පිණිස නුවණ යොමු කරනවා නම්, විමසනවා නම්, නැවත නැවත කල්පනාකාරීව දේවල් නිරීක්ෂණය කරනවා නම්, එයාට ඇති වෙලා තියෙනවා නම් යම් සැකයක් බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන. ඒ සැකයේ සංකාව මොහොතකින් නැති වෙලා ගිහලා අතුරුදන් වෙලා යනවා කියනවා හේතුඵල ධම වැටහෙන්න පටන් ගත්තට පස්සේ. එනිසා යම්කිසි කෙනෙක් මේ ලෝභය, දේශය, ඊළඟට තීන මිද්දේවත්
කම්මැලිකම නිදිපත් නිදිමත ගතිය හැම වෙලාවකම හැකිලෙන ස්වභාවය ඕනෑකමකින් තොරව කාලයගත කරන ස්වභාවය එපා වෙලා වගේ කාලයගත කරන ස්වභාවය අත්තර දාන්න පුළුවන් නම් ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ ජීවිතය තුළ තෙරුවන් වහන්සේලා පිළිබඳව අචල ශ්‍රද්ධාවක් ඇති කර ගන්න පුළුවන් නම් නොසෙල් වෙන ආකාරයෙන් මේ ධර්මතා දියුණු කරනකොට එහෙම නැත්නම් ලෝභයෙන් සිත නිදහස් කර ගනිමින් ද්වේෂයෙන් සිත නිදහස් කර ගනිමින් ඒ වගේම කම්මැලි වෙන්නේ නැතුව නැගී සිටමින් ඒ වගේම යම් කිසි කෙනෙකුට තෙරුවන් වහන්සේලා ගැන පුංචි හරි සැකයක් තියෙනවා නම් ධර්මයේ ඉගෙනගෙන ධර්ම දේශනාවලට සවන් දීලා නැවත නැවත සමාධිය පුරුදු කරලා ඒ දේවල් වලින් අත මිදිලා සැකයක් නැති සංකාවක් නැති අචල විශ්වාසයක පිහිටා කටයුතු කරන්න පුළුවන් නම් අන්නේ බඳු කෙනෙකුට මේ නීවරණ ධර්ම මුළුමනින්ම ඉවත් කරලා දාන්න පුළුවන් වෙනවා හිත පිරිසුදු කරන්න පුළුවන් වෙනවා ප්‍රභාස්වර කරන්න පුළුවන් වෙනවා ප්‍රඥා ආලෝකයේ උදා කරන්න සුදුසු මනෝභාවයක් තමන්ගේ ජීවිතය තුළින් ඇති කර ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේ ජීවිතේම. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට නීවරණ ධර්ම දුරු කළා දානකොට නීවරණ ධර්ම ප්‍රහාණය කරනකොට ප්‍රඥා සම්පදා වැඩෙනවා. ප්‍රඥා සම්පදා වැඩෙනකොට යාට කියනවා ජවන පඤ්ඤෝ පුතුල පඤ්ඤෝ ආපාත දසෝ කියලා. ඒ කියන්නේ මහත් වූම ප්‍රඥාවක් කිසි කෙනෙකුට සොලවන්න බැරි ප්‍රඥාවක් එයාගේ ජීවිතය ඇති වෙනවා. මේ ලෝකෙ කිසිම කෙනෙකුට මුලා කරන්න බෑ, කිසිම කෙනෙකුට වරදට යොමු කරන්න බෑ, කිසිම කෙනෙකුට ඔබව මිත්‍යා දෘෂ්ටියකට ඇද ගන්න බෑ. මේ කියපු ප්‍රඥා සම්පදාව ජීවිතේ සම්පූර්ණ වෙනකොට ඔබම දකින්නට ඕන. හිත ඇතුලේ ලෝභය ඇති වුණොත්, ද්වේෂය ඇති වුණොත්, මදය ඇති වුණොත්, ප්‍රමාදය ඇති වුණොත්, නීවරණ ධර්ම ඇති වුණොත්, මනස අඳුර වෙන හැටි, එවගෙන් නිදහස් වෙනකොට මනස ආලෝකමත් වෙන හැටි, ආලෝකමත් වෙච්ච ප්‍රභාස්වර වෙච්ච කෙලෙසුන්ගෙන් මිදී ගිය මනසකට යථාර්ථය වැටේ නැති මේ දේවල් ඔබේ ජීවිතයේ ඔබම අත්දැකීම පිණිස මේ ධම පුරුදු කරන්නේ නැත්නම් කොච්චර ධර්මය හැව්වත් ඔබට මේ අත්දැකීම ලැබෙන්නේ නැහැ. ජීවිතේ පුදු ඇසීම ඇසීමක් පමණක්ම කරගත්තොත් මේ ලෝකේ ඔබ කන් දෙකෙන් අහන බොහෝ දේවල් තියෙනවා. කන් දෙකෙන් අහන අනිත් දේවල් වගේම මේ ඇහෙන බණ පදයක් පුදු ඇසීමක් බවට පත් කරගත්තොත් මේ ආසනෙන් නැගී සිටියේදී ඒ ඇසීම අමතක වෙලා යනවා නම් අත්හැරලා යනවා නම් මේ ධර්මයෙන් ඔබට කිසිදාක පළක් ගන්න ලැබෙන්නේ නැහැ. එනිසා අනන්ත සංසාරය කියන්නේ කඳුලින් පිරී ගිය එකක්. ඒ කියන්නේ කිසිම දාක අතීත සංසාරය තුළ නොහඬපු කෙනෙක්, වැළපිච්ච නැති කෙනෙක්, ශෝක නොකරපු කෙනෙක් නැහැ. එනිසා හැමෝම හැඬුවා, හැමෝම වැළපුණා, හැමෝම ශෝක කරා. ඒ හැඬීම, වැළපීම, ශෝක කිරීම සිනහවට වඩා වැඩි. සිනහව සාගරයේ දිය බුබුලක් හා සමාන නම් සෙසු ජලය හා සමාන හැඬු කඳුය. එනිසා ඔබ සිහි කරන්න, එබඳු කඳුලක් හෙළූ ඔබට අනන්ත සංසාරයේ විඳපු දුක සිහි කරගන්න බැරි තරම් අසරණ වෙලා ඉන්න ඔබට, අද මනුස්ස ජීවිතයේ මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය අහිමි වෙලා යන ඔබට, හෙට දවසේ පැහැදිලි ගමනක් නොපෙනෙන ඔබට, මේ ජීවිතෙන් පස්සේ යන තැනත් හරියට නොදන්නා ඔබට, මේ ජීවිතෙන් පස්සේ කොතෙන්ට වැටේද මොනවා වේද කියන ඒ සැකයේ ඉන්න ඔබට, මේ අවස්ථාවේ මේ ශාසනය බුදු සසුන බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයේ සනසපු ඒ අසිරිමත් තෙමගුල ඔබේ අස්පනා පිට එන දවසේදීවත් ඔබට මේ ගැන හොඳින් හිතන්න, හොඳින් මෙනෙහි කරන්න විවේක බුද්ධියක්, නිදහසේ මෙනෙහි කරන්න හැකියාවක්, නිදහසේ මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න හැකියාවක් ඔබට නොතිබුණොත් ඔබේ ජීවිතය අඳුරට වැටිච්ච දාට මේ ලෝකේ ඔබව බේරගන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන්න බෑ. ඒක තමයි ධර්මයේ හැටි. ඉදිරිපත් වෙන්න බෑ කියන්නේ තමන් කරපු දේවල් තමන්ට විපාක පිණිස ඉදිරිපත් වෙත්තේ කාටවත් ඔබව ලෝකේ සනසන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, ත්‍යාග සම්පදාව, ප්‍රඥා සම්පදාව පුරුදු කරනකොට බහුභෝග සම්පතුත් ලැබෙනවා, කීර්ති නාමයක් ලැබෙනවා, දීර්ඝායුෂ ලබන්නත් ලැබෙනවා, මරණින් මත්තේ සුගතිය උපදින්නත් ලැබෙනවා. ඒ විදිහට බහුභෝග සම්පත් ජීවිතයට එකතු කරගත්තු කෙනා මොනවද කරන්නේ? තමනුත් සතුටින් ජීවත් වෙනවා, තමනුත් හොඳට කාලා බීලා සතුටින් ඉන්නවා, තමන්ගේ අම්මා තාත්තට, පුත්‍ර ධාරාවන්ට, සහෝදරයන්ට, ඥාතීන්ට, හිතවතුන්ටත් ඒ දේවල් වලින් සංග්‍රහ කරනවා. එතකොට මනාකොට යා හම්බ කරපු දේ සුදුසු තැන වියදම් කළා වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ධර්මානුකූලව යමක් මේ ලෝකේ කෙනෙක් හොයාගෙන ඒ හොයාගත්තු දේ තමන්ගේ ජීවිතයට ආපදාවක් ආවට පස්සේ ජලයෙන්ද, ගින්නෙන්ද, වදුරු වසංගත වලින්ද, රජවරුන්ගෙන්ද, සොරුන්ගෙන්ද විනාශයක් ආවට පස්සේ ඒ දේවල් මනාකොට යොමු කරලා ඒ වියසන වලින් බේරෙනවා බුද්ධිමත් කෙනා කියලා. එහෙම බේරෙන්නත් හොඳ නුවණක් තියෙනවනේ. හරි හම්බ කරපු දේවල් සුදුසු තැන සුදුසු වෙලාවේ යොදවලා ඒ දේවල් වලින් මනාකොට ජීවිතයට ලාභයක් ලබා ගන්න මේ කියපු ශ්‍රද්ධාව, මේ කියපු සීලය, මේ කියපු ගුණ ශක්තිය, මේ කියපු ආධ්‍යාත්මික ශක්තිය කෙනෙකුට තිබිය යුතුයි. නැත්නම් කොච්චර සල්ලි තිබ්බත් ඒ දේවල් දවසෙන් දෙකෙන් තුනෙන් සමහර මාසෙන් දෙකෙන් විනාශ වෙලා යනවා. මහා කෝටිපතිව හිඟා කාපු ඉතිහාසයක් අපි දන්නවා මේ ලංකාවේ. ඉතින් එහෙම බැලුවට පස්සේ මේක වර්ධවා ගත්තොත් කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර හැකියාවන් තිබ්බත් මොහොතකින් එයා අන්ත අගාධයට වැටිලා මෙලොවිනුත් පරලොවිනුත් පිරෙහිලා
අවසාන තිරිසන් ලෝකේ සමහර විට නතර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ධර්මානුකූලව හම්බ කරන දේවල් වලින් දන් පෑන් දෙනකොට ආගන්තුකයන්ට තමන්ගේ නිවසට එන සලකනකොට ඒ වගේම දෙවි දේවතාවුන් වෙනුවෙන් ඉෂ්ටකල යුතු යම් දේවල් තියෙනවා නම් ඒවා ඉෂ්ට කරනකොට ඒ වගේම අතීතයේ තමන් එකට ඉඳලා මැරිලා ගියපු උදවියට පිම්පෙත් පැමිණ වීම වශයෙන් තමන් හොයපු දේවල් වියහිය දම් කරලා දන් පෑන් පුදනකොට එයාගේ ජීවිතයේ යුතුකම් වගකීම් මනාකොට ඉෂ්ට කළා වෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මානුකූලව හම්බ කරපු දේ කෙලෙස් ප්‍රහාණය කරපු කෙලෙස් ප්‍රහාණය පිණිස පිළිපදින කෙලෙස් ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ හික්මෙන කෙලෙස් ප්‍රහාණය කරන උද්‍යෝගිමත්ව කටයුතු කරන ශ්‍රමණවරු ඉන්නවා බ්‍රාහ්මණවරු ඉන්නවා ධ්‍යාන උපදවන්න සමාධි උපදවන්න සමාපත්‍ය උපදවන්න සීලය පුරුදු කරන මනාකොට ජීවිතේම ගුණෙහි යොදවලා පුරුදු කරන උතුම හඳුනාගෙන ඒ උතුමන්ට දන් පැන් පුදනකොට යාට මේ ජීවිතය තුළ හම්බ කරපු දේවල් මනාකොට අනාගතයේ වෙනුවෙන් සුරක්ෂිත කිරීමක් තැන්පත් කිරීමක් නිදන් කිරීමක් එයාගේ ජීවිතයේ සිද්ධ වෙනවා. ඒ බඳු ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට විරාගී මුනිවරුන්ට දන් පැන් පූජා කරනකොට හොය හොයා ඒ දේවල් කරනකොට එයාගේ ජීවිතේ හම්බ කරපු දේ මනාව සුදුසු තැන යොමු කළා බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය විදියට ධර්මානුකූලව සීලය පුරුදු කළා, ශ්‍රද්ධාව පුරුදු කළා, දානය පුරුදු කළා, ප්‍රඥාව පුරුදු කළා, ලැබිච්ච ආයුෂය සුරක්ෂිත කරගෙන, ලැබිච්ච ජීවිතය සුරක්ෂිත කරගෙන, බහුභෝග සම්පත් ලැබිලා තියෙන යම් පමණකින් දෙපමණකින් සෑහීමකට සතුටකටපත් වෙලා, ඒ වගේම ධර්මානුකූල උත්සාහයක් වැඩිදුරටත් ගනිමින් මේ ජීවිතයේ සැලකිය යුතු කාලයක් සීලයට, සමාධියට, ප්‍රඥාවට වැඩෙන්න, විවේකී හුදකලාවේ කාය විවේකයෙන් යුක්තව කය භාවිතයට, සිත භාවිතයට ගන්න පුළුවන් නම් මේ ජීවිතය තුළ යා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන ගිහි ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ. ඒ ගිහි ශ්‍රාවකයා ගිහි ජීවිතයේ ආයුෂයත් ලබාගෙන, වර්ණයත් සැපයත් බලයත් ප්‍රඥාවත් ගුණ නුවණත් ලබාගෙන සතුටින් ඉඳලා මොන දුකක් ආවත් කඳුළු හලන්නේ නැති විදියට මනස ශක්තිමත් කරගෙන මේ ධහම තුලින්, මොන පීඩාවක් ආවත් ඇද වැටෙන්නේ නැති විදියට මනස ශක්තිමත් කරගෙන මේ ධහම තුලින් මේ ජීවිතය තුළ සතුටට පත් වෙලා සමහරට මේ ජීවිතයේදීම එහෙම නැත්තම් මරණින් මත්තේ වැඩි කාලයක් යන කලින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සංසාර දුකෙන් නිදහස් වන ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියලා. එනිසා ඔබ බුද්ධිමත්, ඔබට පින තියෙනවා. තව ටික දවසකින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච දවස, ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච දවස, පිරිණිමි සනසිත දවස ඔබ සිහි කරනවා. ඒ සිහි කරද්දී තාමත් වෙනදට වඩා ඉතාමත්ම පිරිසිදු වූ ප්‍රතිපත්ති පූජාවකින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ජීවිතය සිහි කරන්න. එතකොට ඔබට ජීවිතය අවසන් කරන වෙලාවේ සිහි වේවි බුත්තා භෝගා මම මනාකොට භවභෝග සම්පත්, එහෙම නැත්නම් ධර්මානුකූලව මම ධනයක් උපයා සපයා ගත්තා, බතා බච්චා මගේ ළඟ ඉන්න, එහෙම නැත්නම් මගේ සේවකයෝ, මගේ සහෝදර සහෝදරියෝ, එහෙම නැත්නම් මගේ දුවාදරුවෝ, මගේ සොයුර සොයුරියෝ, මේ සියලු දෙනාට මම මනාකොට සැලකුවා. විතින්න ආපදාසුමේ දුකක් පීඩාවක් ආපු වෙලාවට මා ඇතුළු මගේ සහචරයන්ගේ ඒ දේවල් වලින් බේර ගැනීම පිණිස මම හම්බ කරපු දේ වියදම් කළා. උද්දග්ගා දක්ෂිනා දින්නා, තනියෙන් කෑවේ නැ, තනියෙන් ඇඳේ නැ, දන් පැන් පූජා කළා. අතෝ පංච බලී කතා සුදුසු පරිදි සුදුසු ආකාරයෙන් ලෝකේ සත්වයන්ට තමන්ගෙන් ඉටු වී යුතු යුතුකම් වගකීම් මනාකොට ඉෂ්ට කරා. උපට්ඨිතා සීලවන්තෝ සංයතෝ භ්‍රමචාරයෝ, ඒ වගේම සිල්වතුන්ට ගුණවතුන්ට මම අපෝපස්ථාන කළා. දැන් අද වගේ දවසක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය තමයි ඔබේ මේ ආයතනයට අද වැඩම කළේ. පාදෝවණය කරලා පාවඩ එනලා මේ හැම සැරසිල්ලක්ම කළේ භාග්‍යවත් අරහතු බුදුරජාණන් වහන්සේට පූජා කරන්න, ශ්‍රී සද්ධර්මයට මහා සංඝරත්නයට පූජා කරන්න. ඔබ දන්නවද මේ එක මලක් පූජා කිරීමේ ආනිසංස අනන්තයි, අප්‍රමාණයි, රැයක් එළි වෙනකම් කියන්න පුළුවන් එක මලක් බුදුරදුන්ට පූජා කිරීමේ ආනිසංස. ඒ වගේම ඔබ අද එක මලක් නෙවෙයි පූජා කරේ, විශාල මල් ප්‍රමාණයක් පිවිතුරුව පිරිසිදුව පූජා කළා, මේ ආසන මනාකොට සංවිධානය කළා, ඔබ සීලයක පිළිලා බණපදයක් ඇහුවා. ඔබ හිතනවද මේක පුංචි දෙයක් කියලා? මේක පුංචි දෙයක් නෙමෙයි, ඔබට වැටහෙන්නේ නැහැ මේකේ වටිනාකම. එනිසාමයි ලෝකෙ මිනිස්සු මුලාවටපත් වෙන්නේ, එනිසාමයි ලෝකෙ මිනිසුන්ට මේක තෝරගන්න බැරි වෙන්නේ. එනිසා ඔබ පුංචි පිනක් තියෙන පිරිසක් නෙමෙයි, මනුෂ්‍ය ලෝකයට ආපු මහා පිනක් තියෙන සිංහල අම්ම කෙනෙකුගේ, බෞද්ධයෙකුගේ නමින් බුදුරජාණන් වහන්සේ උපතින්ම හඳුනා ගන්න ලැබිලා එච්චර ලාභයක් ලැබුව පිරිසක්. ඒක නිසා දැන් අපි දන්නවා සමහර අවස්ථාවලදී අපිත් එක්ක පැවිදි ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලා ලෝකෙ විවිධ රටවලින් ගව් ගණන් සැතපුම් ගණන් දුර ගෙවාගෙන ඇවිල්ලා සියලු දේවල් අත්හැර දාලා
වනගත වෙලා බණ භාවනා කරමින් කාලය ගත කරන මේ දහම අවබෝධ කරගන්න හැම සැප සම්පතක්ම දාලා ඇවිල්ලා ඒ මිනිස්සු හඳුනාගත්ත මේ බුදුසසුනේ වටිනාකම ඒ උදවිය හඳුනාගත්ත මේ ලෝකේ මොන සැපයක් තිබ්බත් වැඩක් නැහැ මේ ලෞතුරු සැනසීම නැත්නම් කියලා. ඒක නිසා බුද්ධිමත් උදවිය මේ ලෝකේ හැමදාම බුදුරජාණන් වහන්සේට වඳිනවා පුදනවා සත්කාර සම්මාන දක්වනවා. ඒ වගේම බුද්ධිමත් උදවිය හැමදාම ඒ ශ්‍රී සද්ධර්මයේ ගරු කොට සලකනවා. මේ ලෝකේ හැමදාම ප්‍රඥාවන්ත උදවිය කිසි කෙනෙකුට ලෝකේ වෛර කරන්නේ නැහැ. ප්‍රඥාවන්ත උදවිය කිසි දෙයකට ලෝකේ ඇසට කනට නාසයට මුලා වෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත උදවිය ලෝකේ කිසිදාක හැඟීම් දැනීම් වලට රැවටෙන්නේ නැහැ. හුරතල් බොළඳ ලාමක දේවල් වලට පැටලෙන්නේ නැහැ. නර්මා ලාප වලට පැටලෙන්නේ නැහැ. බොළඳ ජීවිත වලට පැටලෙන්නේ නැහැ. ජීවිතයේ තියෙන ඇතුළාන්තයේ සොයන ඍෂියෙන් සැබවින්ම ලැබිච්ච සැප සම්පත් අත්හැරලා දාන්නේ ප්‍රඥාවන්ත උදවිය. ඒ අතර සියලු දේවල් මේ ලෝකේ එකතැනකට ගත්තත් මහා බෝසතාණන් වහන්සේ ලැබූ සැපය නෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බැරි තරම් සතර මහා නිධානයක් අත්හැර දාලා තමයි එදා මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරේ ලෝක සත්වයාට ලෞතුරු සැනසෙල්ල ලබා දෙන්න. එබඳු දවසක්, එබඳු යුගයක්, එබඳු මිනිස් ඉතිහාසයේ වටිනාම යුගය සීකරණ දවස තමයි වෙසක් පුන් පොහෝ දවස. සත්‍යය ලෝකෙට මෙයයි කියලා ප්‍රකාශ කරපු, දේශනා කරපු, මෙයයි ලෝකේ විමුක්තිය, විමුක්ති මඟ කියලා දේශනා කරපු, සැබවින්ම හැඬීම් වැළපීම් වලින් නිදහස් වෙලා, කඳුලින් නිදහස් වෙලා, හඬන වැළපෙන ලෝකේ කඳුලින් නිදහස් කරන්න, ශෝකයෙන් නිදහස් කරන්න මඟ පෙන්වපු උතුමන් වහන්සේගේ අනුත්තර ජීවිතයේ සේකන දවස, උතුම් වෙසක් පුන් පොහෝ දවස එළඹෙනකොට ඔබට මහා සතුටක් ඇති වෙන්නට ඕන. මම මේ අනුත්තර වූ ශාසනයේ ඒතං අනුසරම් මච්චෝ අරිය ධම්මේ කිතෝ නරෝ, ඒ ආර්ය වූ ධර්මයේ මට පිටන්න දැන් අවස්ථාව ලැබුණා. ඉදචේව නම් පසංසන්ති, මේ ජීවිතයේ මේ විදියට මට ගත කරගන්න ලැබුණොත් මැරෙන මොහොත දක්වාම මගේ මේ ජීවිතයේ ගර්හා නොලැබූ ප්‍රශංසා ලැබූ ජීවිතයක් බවට පත් වෙනවා. පෙච්ච සංගේච මොදති, මට ඒකාන්තයෙන් මේ ජීවිතයේ මේ දහම අවබෝධ කරගන්න බැරි වුණොත් සුගතියක ගිහිල්ලා ඉපදෙන මැරෙන සසරින් සදාතනිකව නිවෙන්න සැනසෙන්න මේ උත්තම ශාසනයේ, මේ උත්තම ධර්ම ශ්‍රවණයේ, මේ උත්තම ප්‍රතිපදාවේ කාන්තෙන් හේතු වෙනවා කියලා ඔබට අචල ශ්‍රද්ධාවක් මේ ජීවිතයම් මොහොතක ඇති වෙනවා. ඒ ඇතිවීම පිණිස මේ උතුම් බුදුසසුන, මේ උතුම් බණපදය, මේ උතුම් මිනිස් ජීවිතය, මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය, බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇතුළු ඇසුරලම් වූ ඒ උත්තම ලාභය ඇතුළු සියලු ධර්මතා එකසේම හේතු වේවා, වාසනා වේවා කියලා මම මේ සියලු දෙනා වෙනුවෙන්ම ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්මදේශනාව මේ ආයතනයෙහි පවත්වන්නට අපට ආරාධනා කළා ඒ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය. ඒ වගේම මේ නිලධාරී සියලු දෙනාම එකතු වෙලා විශේෂයෙන් වැඩ බලන ප්‍රාදේශීය ලේකම්තුමා හැම කෙනෙකුගේම මඟ පෙන්වීම, ඒ වගේම අනුග්‍රහය, අනුමෝදම් වීම, සතුටු වීම, සාදුකාරයකින් නමුත් හිත ඇතුලෙන් මේ දේ සතුටු සිතින් දකින්න පුළුවන් ඒ මෘදු සිත, මේ ධර්මතා සියල්ල එකතු වෙලා තමයි මේ මගේ පින්කමක් අවසන් වෙන්නේ සාර්ථකව. ඒක නිසා ඔබ ඇසුවේ මගේ පුද්ගලික වචනයක් හෝ පුද්ගලික අදහසක් නෙවෙයි, ලෝකයක් සුවපත් කරපු බුදුරජාණන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමාට දේශනා කරපු පත්තකම්ම නම් වූ සූත්‍ර දේශනාව තමයි ඔබ මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් තුලින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නේ මේ ආයතනයට වඩම්වාගෙන ශ්‍රවණය කළේ. ඒකාන්තයෙන් ඔබ ඇසුවේ පත්තකම්ම නම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ඔබට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉපදෙන මැරෙන සංසාර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කම සංවිධානය කරපු සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත්, සක්දෙව් රජතුමා, සතරවරම් දේවරාජවරු ඇතුළු සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදම් වේවා කියලා මම ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරන ඔබත්, ඔබ රැස් කරගත්තා වූ සියලු පින්, ඔබේ සියලු ඥාතීන්ට, ඔබේ සියලු ඔබ පින් අනුමෝදම් කරන්න සියලු දෙවියන්ට මේ බුදුසසුන සුරකින්න අපට ආරක්ෂාවක් ලබා දෙන, අපේ ප්‍රතිපදාවන් දැකලා සතුටු වෙන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදම් වේවා කියන මෛත්‍රී සිතින් ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදම් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා,
සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති සියලු දෙනාම පසඟ පිහිටවල වන්දනා කරගන්න මම ආශිර්වාද කරනවා. තෙරුවන් වහන්සේලාගේ ගුණ අනන්තයි අප්‍රමාණයි ඒක පරම සත්‍යයක්. ඒ සත්‍යානුභව බලයෙන් ඔබ ඇසූ බණපදේ ඒකාන්තයෙන් බුද්ධ වචනයක්මයි. ඒක පරම සත්‍යයක්. ඒ සත්‍යානුභව බලයෙන් මේ ලෝකෙට පහළ වෙච්ච බුදුපසේ බුදුමහරහත් උතුමන්ගේ ගුණ අනන්තයි අප්‍රමාණයි ඒක පරම සත්‍යයක්. ඒ සත්‍යානුභව බලයෙන් මෙකී නොකී මේ උතුම් බුදුසසුනේ පවතින අප්‍රමාණ ධර්ම ශක්තියන්ගේ බලයෙන් මේ පින් අනුමෝදම්මන දෙවියන්ගේ ආශිර්වාදයෙන් අප සියලු දෙනා රැස්කල පින් බලයෙන් මේ පින්වත් ප්‍රාදේශීය ලේකම්තුමා එවැගේම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු අද මේ පින්කම සංවිධානය කරපු උදව් උපකාර කරපු වචනයකින් හෝ අතේත දීපු සියලු දෙනාම බණපදයක් අහලා සිත පහදවාගත්තු සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික සුවපත් භාවය ලැබේවා මානසික සුවපත් භාවය ලැබේවා මේ සියලු දෙනාම ගන්න හෙළන සුසුම් දැල්ලක් පාසාම සනසුම් සෝය දැනේවා රෝග පීඩා සංසිඳේවා රුහිර ධාරාව සංසිඳේවා මෛත්‍රී පූර්වාංගම චිත්ත පරම්පරාවක් හදවත තුල පහළ වේවා කරුණාවම දයාවම ඉවසීමම අනුකම්පාවම ඔය සිත්වල පහළ වේවා ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඔබට මොහොතින් මොහොත සිසිලසක්සේම දැනේවා ශ්‍රී සද්ධර්මයේ ගුණ සිසිලසක්සේම දැනේවා මහා සංගරුවනේ ගුණ ඔබට මහමෙරක්සේම දැනේවා ඔබට යනේන ගමනේ බිම්මනේ මගතොටේ වත්තේ පිටියේ කිසිඳු පීඩාවක් කරදරයක් දුකක් නොවේවා ඔබට ඇවිල්ලා තියෙන අකුසල විපාක මේ උතුම් පින් බලයෙන් දුරින්ම දුරු වේවා යටපත් වේවා දීර්ඝායුෂ ලැබේවා අකල් මරණයක් සිදු නොවේවා ලෙඩ ඇඳක වැටුණත් මහපාරකදී මැරුණත් කොතනක ජීවිතය අවසන් කළත් මේ පින ඔබට සිහි වේවා අද ඇසූ මේ බණපදයේ ඔබට රැව් පිළිරැව් දෙමින් ඔබේ සවනට නැවත නැවත ඇසේවා ඔබේ ජීවිතයේ මේ උත්තම ප්‍රතිපදාව මනාකොට වැඩේවා ඔබේ ජීවිතයේ කාන්තෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. සම්මීතියෝ විවඥන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොද්ධි භවන්තු තේ සම්බ ධම්මානුභාවේන සදා සොද්ධි භවන්තු තේ සම්බ සංඝානුභාවේන සදා සොද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ඉච්චිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසී යථාති තෙරුවන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙනාම සුවපත් වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා සියලු දෙනාම සංසාර දුකින් අත මිදෙත්වා කියලා මම ආශිර්වාද කරනවා සුවපත් වෙත්වා.